මහා සංගරත්යෙන් අවසරයි සදහා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනේ මේ පින්වාත් සියලු දෙනා අද දවසේදී. ඒ ගෙවල් දුරල්ලල නොඒ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබල තුමුරුවන් සැඟවෙන තැන් කරගන පිහිට තැන් කරගන මේ ස්ථානයට ඇවිල්ල පේවස් සමාදංවුණේ මේ මක් වුණක් පරක්තෙරක් නැති දුපතාගත සසරෙන් එතරවීම පින්සතියන ධර්මය අවබෝධ කරගන ඒ ප්‍රතිපදාවත් තුළ හෙසිරෙන්ටෝනිකන සත් අදහස් ඇතුව. එනිසා තමන් පැමිණේ සත්කාරය, සිද්ධ කරගන්නට හැම දෙනාම අද දවස පුරාවට බොහෝමෝමනාවෙන් ඕනෑ කමින් ඒවගේම බොහෝමසිහි ඇතුව කටුතුකට යුතුයි. පින්වතුන විශේෂයෙන්ම මමාද දහම් කොරුණු ටිකක් කියරදෙන්ට බලාපොරොත්තු වෙනවා. මේ කරුණුටි ටික් ගැඹුරවි වගේ අපිට සමයට නොහොරු සුභාවයක් තියෙන්න්නේ ඒ හින්දා ඉතාමත් වූමනාවෙන් ඉතාමත්ම ඕනෑ කමෙන් ශ්‍රවණය කරන්නට ඕනේ. අපි වෙනද කතා කළ දහම්පරියායන්ට වඩා ටිකක් වෙනස් ඒකෙන් අදහස් කරන්නේ අපි මෙච්චර කල් කතා කළ කියපු අහපුදී වැරදිී කියන එක නෙමේ.ඒදෙවල් නිවැරදිී හරි නමුත් ඒ තැනට පැමිණවාසය කරන්ට තියන ප්‍රතිපදාවක් හෙළි පිහෙළි වෙනවාම තනේ. මෙච්චර කල්යක් කරපු අහපු දහම්කාරණා තැනට මපියා පව් එනවා ඒකට අදාළ ප්‍රතිපදාවකුත් ඇතු ඉතිඒ නිසා මේ දේශනාව හැම දෙනාම හොදින් ශ්‍රවණය කරන්ට කියලා මතක් කරන ඇයි අපි ඒතරං උගොමනාවෙන් ඕනෑ කමෙන් මේ ධර්මය ශ්‍රවනය කළ යුත්තේ ධර්මස්ශ්‍රවනය කළ ධර්මය හිතේ දරාගන ඒ තුළ හැසිරිය යුත්තයයි වෙනමුකුත් නිසානමෙයි සසර ඇති දුක්සහගත ස්වභභාවය නිසා මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති සසරේ ලෝකයා ඉපදමින් ැර ැරම ඉපදමෙන් ඒ මේ ඇත දුවනුව සෙරිසරණවා නමුත් දුකින් එතරවෙන මාවතක් පෙනෙන තෙක්මානකවත් නෑ ලෝකෙ තුළ එනිසා ලෝකට දුකෙන් එතරවෙන දුක නැති කරන දුක නිරුද්ධ කරන මාවතක් කොවෙලදෙන්ටයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහලෝනේ ඒ දුක නැති කරන සැබෑ මාවත හිෙළිපිහි ලිවෙනුව මේ ධර්මය ඇහීමේ. ඒනිසයිධර්මය හොඳින්ශ්‍රවණයකට යුත්තේ. ඒක ම මතක් කලා ධර්මය තව හොඳින්ශ්‍රවණයකට යුත්තේ සසර දුක නිසා කියන කාරණාවන්. එතනදී දුක කියනකොට අපිට බොහෝ සෙයින්ම දෙනෙන්නේ මතක් වෙන්නේ මේ මනුස්සලෝකට අයිති, නමුත් බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියල කියන්නේ මනුස්සෙක් වෙල විඳින්ට තින දුක්ටික විතරක් හින්දා නෙමේ. මේ ලෝකේ අපිට සත්‍ය උපන්නට පස්සේ ලඩ ලෙඩ වෙනකොට කියනකට ලෙඩෝල මොනතරං ප්‍රබේද තියනවාද. ඒ ඕනෑම ප්‍රබේදයකට රෝගී සුභහාවට පත්වෙන්ට පුළුවන් අන්සභාගේ පිල්ලිකා ඕරිකුස්්ට දද ඔය ඕනම රෝගය හෙදෙන්ට පුළුවන් කම තියනවා. මොහලු බව කියනකට ඇස් පෙනෙන්නෑ කං ඇහෙනෑ අතපයවලංගුනෑ තමන්ගේෙම මළමුත්‍ර ගොඩේ වැටල ජීවත්වෙන්ට පුළුවන් ස්වභාවයට පත්වෙනවා. එතකොටට තමන් ජීවිත්තයේ පුරාවට මහරි හම්බ කරපු හැම දෙයින්ම දාලවෙෙන් වෙලා හැම ඥාති පිවිසකින්මවෙෙන් වෙලා මිය පරලෝ යන්ට වෙන්න එකත්දුකාක්. ඒ විතරක් නෙමෙයි ප්‍රියවිප්ප යෝග දුක්කයන්තියනවා. තමන්ට ප්‍රියෝූ මනාපූ දුවාදරූ අහිමිල දෙම උපියන්ඩනවා. තමන්ගි ප්‍රියෝමනාපූ දෙමවප්‍රියවහිමිලා දරුවූ අන්ඩනවා. එවගේම ඥාතිහිතේශි මේ වගේ ඕවුනුන් ප්‍රියවිපයෝගේ නිසා, ප්‍රිය වස්තු ප්‍රියදේවල් නැතිවීමේ දුක නිසා. එවගේම අප්‍රිය පුද්ගිලි අපප්‍රියදේවල් ලැබීම නිසා වෙනදදු. හිතන බලාපොරොත්වෙනදෙන් නොලැබීමේ මේ වගේ මහා දුක් විදිනවා. නින්දාපහා සෑනුම් බැනුම් අය ප්‍රශ්න ගැටුලු. ඉතින් මේ වගේ මේ ලෝකෙ කෙරවලක් නැති ප්‍රශ් මේ පශ් සමහර විටක වරොත්තු දෙන්නේ නැතිකම කොච්චරද කියනවා නම්. එක්ක කෝච්චියයට පයිනවා එක්කෝ බෙල්ලිවෙල්ලදා ගන්නවා එක්කෝ ඔහා බොනවා එක්කෝ මූදර පයිනවා ඔ වගේ සියදිවිනාගන්න අවස්ථාවනුත් වෙනවා. ඊට පස්සේ වෙන්නන්නේ ඉතින් කබලෙන් ලිපට වැටුන වගේ මේ දුකහින්ද දුකම් බේරෙන්ඩ කියලා දුක මග හැරගණ්ඩ කියලා දුක ඉවසගණ්ඩ බැරුවතමයි ජීවිතය නැති කරගන්න බොහෝසියෙන් ඒ වගේ ජීවිත්‍යය නැතිකරගන්නකොට චුතිසිතට අරමුණු වෙන්නේ අකුසල සහගත කර්මනම මෙත්තා. ඒ වගේ අය ඉඩ පසේ ගිහාම එක්කෝ වැටනවා ප්‍රේතුලෝකයේ. ඒ ප්‍රේතුලෝකයේ සරීරයක් සාමාන්‍ය යුදුම් ගණනක් දිගයි කියනවා. මොකද ඒසා පුරාවට එතකොට දැනද වේදනා වැඩි ශරිරය ලොකු එච් දරමට. එට පස්සේ හරියට ගහක ගිනිගෙන දැවන්න බෙනයක් වගේ කියනව ඇතුළි බඩගින්න විපාසේ. අවුරු සියදහස් ගණනක් සෙමසොටු ටිකක්වත් නැතුව බුද්ධාන්තර ගණන් දුක්කෙන්දින එතකොට ඒක්කම තව සමහරු නිරයට වැටෙනවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්න පින්වතුනි කෙනෙක්ව හපත් මාර්ගෙයට ගන්ටවත් බුරු කෙන උත්තමේත්නෙමේ. දවදූත සූත්‍ර වගේ සූත්‍ර වලදි බුදුරජාණන් වහන්සේ ඇප වෙනවා මහනිනි මම්ම ටික කියන්නේ කාගෙන්ුවත් අහලවත් ඒමනත්තන් තව දෙවි කෙනෙක්හරිකවුරුවත් කියලවත් නෙමේ. මිනිස් ඇස ඉක්මෝ පිරිසිුදු දිවසින්ද මම්ම දන්න මම්ම දකින නිසයි කියලා අපායේ වැටිලා අකුසල කර්ම නිසා දුක්සාගත භූමියක එපදිලා දුක්කිදින සත්වයන්ගේ ස්වභාවය පෙන්නනවා ඒවගේ අකුසල කර්ම බලයෙන් දුකතියකට වැටුණහාම ඉස්සෙල්ලාමඒ නිරසත්වයන්ට කන පංචවිද නම් බන්ධනය සම්පූර්ණ ගින්න ගෙන දැවෙන යකඩ පොළොවේ නෙදිකරවල අ් දෙක දිගැරල්ල අද දෙකට තැනයක් ගහනෝ කකුල් දෙකත් තැන ආතන දෙකක් ගහනෝ පපුුව මැදර තෙනයක් ග එතකොට අරගින්නෙන් නීහණන්ඩුව පැහෙනවා යම්තාක අකුසල් නොගෙවේද ඒතා කළුරිය කරන්න මෙහෙම ඔුඩු සිය දහස් ගානක් පැල්ල 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 එතනින් චුතවෙනකොට ඒක්කම තියනවා මහානරක අවිච්චි නරකය ඒකේ යුදුන් සීයක් උසයි යුදුන් සීයක් දිකයි යුදුන් සීයක් පල්ලා. යටටිින් හටගන්න ගින්න උඩටත් උඩින් හටගන්න ගන්න යට උතුරෙන් හටගන්න ගින්න දකුණට දකුණෙන් හටගන්න ගන්න උතුරට නැගෙන ඉරෙන් හට ගන්න ගන්න බටහිරට බටහිරෙන් හටගන්න ගන්න නැගහිරට ආත්පස හැපිලතියෙන්. කර්මවයකින් උපන්න නිසත්තු ඒ ගින්නට හසුවෙලා පිච්චෙනෝ. හමද පිච්චනව මස්ද පිච්චන නහරද පිච්චනව ඇටද පිච්චිලා ඇට මිදුලුලින් දුන්දානෝ ඒත් ඒ කර්මය නිසා මැරෙන්න කියනවා.ඉතින් මෙහෙම පැහිපැහ ඉන්නකොට කිසියම්ම කාලෙක නැගනහිර දිසාය දොර ඇරනෝ. මේ පිච්චෙන දුක ච්චරද කියරන ඉවසගන්ට පැරුව අර පේන දොරටුවෙන් එලියට යන්ඩ කියලා දුවන්ට හදන කොට ද්වට දිුවට දිව වෙන්න එකම තැන. ඉති මෙහෙම දුවල්ල දුවල දල දෝල්ල මනුස්ස ලෝකෙන් අවුරුදු දහස්ගානක් ලක්ෂ කෝටිගානක් ය ගිහිල්ල ඒ නැන ෙහි දිසාය දොරට කිිට්ටුවෙන කොටම එක ෑෙන. එතකො බට්ටහිර දිසාය දොරරෙන ආපහු ඒ පැතර දුවන දුවනො දුන්න කිිට්ටු වනකොටම ඒ දොර වැහෙන. එතවර උතුරු දිසාවෙන් ඇරෙන මෙහෙම ඒ පැත්තට මේ පැත්තර මේ පැත්තට බුද්ධාන්තර ගණන් දුවනු දුවලක් කිසියම්ම කාලෙක එක දොරටුවකින් එළියටනු. ඒ දොරටුවකින් එලියට එනකොටම ඒක්කමතින ඔසුපත් නරක කමතින කුක්කුල නරකය කිය කුක්කුල කියන්නේ සම්පූර්ණ ගිනි ගෙන රත්විච්ච අලු මේ නිරිසතවයාගේ හිසේඳන් යටටම කිදාගෙන පහිනවා අර උනු අලුගොඩේ. කුරු කටුකු තිවුණු දුක්වේදනා විදිනවා ඒ කරමය හේතුවෙන් මැරෙන්නෑ නිහඩවුරුදු දස්ගානක් පැහෙන. එහෙම පැහිල පැහිල්ල පැහිල එතනින් චුත්ත වෙලා ඒකම යනකොට ඊට සමනන්තර තින ගෞත නරකය කියලා. මහා අසුචි පිරුණු අපායක් ඒක හිස්ස ඉන්ද දක්වාම යට යන සත්. ඒක ඇතුළෙ ඉන්නවා ඉන්ටිකටුවගේ තුඩුතියෙන පණුව උ මේ නිරිසත්වයාගේ හමද විදල මස්ද විදල නහාර දෙවිදල ඇටද විදල ඇට මිදුලු කන ඒ හේතුවෙන් කූරු කටුකු තිවුණු දුක්වේදනාවම් විඳනවා ඒත්ඒ පාපකර්මය නොකෙවේද මැරෙන්නෑ. එහෙම නිහැඩු අවුරු දහස්ගානක් ලක්ෂගානක් පැයිල පැයිල පැයිලා ඊට පස්සේ එතනින් චුතවෙනුවත් එක් මුතින අසිපත්‍රවාන. එක තියෙන්නේ ගස්වොලො කොළහරිට කඩුවගේ. මෙය මේ කැලේමැද්දේ යනකොට හොළඟටඒ කොලැඇවිල්ල වැටනකොට ත්ැ කනත් කැපෙනවා කනාසත් කැපෙනවා අතත් කැපෙනෝ කකුළුත් කැපෙනවා ඒ හේතුවෙන් කූරු කටුකු තිවුණු දුක්වේදනාවිදෙන ඒත් මැරන්න. එතනින් අවුරුද්දහස් ගානක් පැහිල්ල පැහිල් පැහිල් එනකට ඒම තියෙනවා කටුම්ඹුල් එතකොට එතිෙන්ට යනකොට ඒ නිරිසත්වයන්ට අධීකරාගගතියක් ඇතිවෙන එතකට පිරිිමි නිසත් එක් කෙනෙකුට ලස්සන ගෑනු කෙනෙක් කතා කරන හඬ වගේ ඇහෙනවා අර කටුවිම්බුල වුඩ එතකොට මේ නිසත්වය නගෙන් හදනට ගහේ කටු හැරෙනවා බිමාතට ඉතිං ඒවා ඉරගන යන උඩට උඩට ගිහාම හඬ ඇහෙනව පාති පාතර බහින් අදනව කටු අනි පැත්තට හැරෙනවා ඔහෝම අවුරුදු සියදහස් ගානත් එතන දුක් විඳල විඳල විඳලා ඒ පාපකර්මය නොගෙවේ ද හතක් කලුරිය කරන්න විඳලා එතනින් යනකොටම තියෙනවා අංගරකාසු පබ්බත නිරයි. මහුසෝල ගිනිි ගෙන දෙවන ගින අගුරු පර්වතය. යවුම් පල්ලුව කෝකරන්න ඒකර නක්ගනව බස්සන නක්ගනව බස්ස. මෙහෙ මවුරු තිය දහස් ගානක් පැහිල පැහිල පැහිල්ල පැහිලා. එතනෙන් දැනකොට තිෙන වේතරිනම් නදිය කාරන්දය. ඒ වතුරට අපි උනුවතට ටිකක් දැම්ම හම පිච්චෙන්නේ. ඒවගේ පිච්චිල සම්පූර්ණ හම යනවා ඒකම ගෑඋුණහම. හරියට පි ලුණමුුල්ටියක් ගෑ උුණහම ඉඩ බෑවගේ ඒ වතුර ගෑ උුණහම ඉන්ඩබෑ දනවා. ඒක පිච්ි පිච්චි උඩහට පාතට යන. යනකොට නිෙරිසත්වයම කොදකන්නේ බිලිකොක්කෙන් වගේ අල්ලා උලට අරගන්න කොට මොනවා දෝනි කියලා මට බඩ ගිනේ ස්වාමීනයකෙන් එතකොට මොකද කරන්නේ නිරිසත්ය බලෙන් කට ඇරවල ලා අඹදල්ල පාට රත්වෙච්චේ ගිනිගෙන දැවෙන ලෝහෝ ගුලි ගිල්ලනවා ඒ හේතින් තොරත් පිච්චෙන දිවත් පිච්චෙන උගරත් පිච්චෙනවා ඩවල් ඩුවවැල් දරණ තරගෙන අදෝමාර්ගයෙන් එෙක්මවා ආපවවාන උඹට මොනුවද පිපාසය ස්වාමෙන් අරවක්ගේම ලෝදිය වක්කන්නු ඒකත් බඩවල් බඩවැල් දරණගෙන අදෝ මරගෙනෙකු ආපහෝ වර ගඟට දානවා ම පැහිල පැහිල පැහිල්ල ඉවරල එතනින් චුතවෙල ආයෙත් අවිීචි මහ නිරකයේ උපදිනවා ඔහෝම කල්පයක්යෙන් ඔයානන්තරයක්කුසල කල්ම කළහම අම්ම මලහාම පියාමලහාම මැරුවාහාම රහතන් වහන්සේලාගගේ ලේසෙලිවුණවා මේ රහතුන් මැරුවහාම සංගබේද කළහාම විශේෂයෙන්ම මේ චක්ක්‍රම තම මේ සසරහිටයුත් ඇබ මොටම ලැබෙනොම්. ඉඩ පස්සේ ඔහෝම කල්ප ගණන් දුක් විඳලා 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 මනුස්සලෝකයේ බෝම අමාරුවයගෙනකොට බුද්ධුවත් පාදකාලවල් හැමදාමන සද්ධර්මය හැමදාමන හොඳය නරක දෙකව නිවමාර්ගය පැත්තකින් තැබේවා කුසලා කුසලය ගැනතියෙන ප්‍රබේධයක් වත් නෑ උගලන්ට මේ අද බරක් දැනෙ නෑ නවත් මේ ලෝක මේ මෙම පවු් අක්කුසල් මේවැම් වලකින් මේම කුසල් කියලා කාර්මවාදී ක්‍රියාවාදී ශාස්ත්‍රවරුවත්ලෝ කෙනෑ ලේසියකට. නිවම්මක පැත්තකෙන් තැබේවා. ඉතින් ඔන්න උපන්නට පස්සේ අර නිරේ ඉඳලා අකුසල කල්ල උපදිනකොට බොහෝෂෙයින්ම. දන ධන්‍ය මුකුත් නැති. බොහෝම් නිර්ධන පවුලක. බොහෝමු දුකසේ ආහාරටික පානටික වස්ත්‍ර. ගන්ට ඉන්න හිට ඉඩ බොහෝම පහසු තැනක් තියෙන්න. බොහෝම දිල්ලිඳ වටපිටාවක තමයි උපදන්නේ. ඒ උපදිනකොට්ට මොකද කරන්නේ අපිකම්කේ උපදිනකොට ඉතින්ගේ පවුලි ජීවිකාව එක්කු මාලු මරණවා එක්කෝ සුරාපානය මවාරක්වා ගෙදේවල් පෙරනවා එක්කු හරක් මරනවා රක් රණ කුලේ කන ඉතින් ළමය ලොක්ක වයනකොට තාත්තකනවා පුතයි කම්බේ ගනිකු අද න හරකෙක් මරන් ඉතින් ඉතින් බෑ කියන්න ඉති යන. ගේට පස්සිහා බැඳ පංකුල් දෙ කල්ල හ කප පම්බෙල් ඉතින් කියන දිට මරණු. අරතරන් දුක් ඉඳල ඉඳල බොහෝ මමාරු මනුස්සෙක් වෙලා උඩට ආවා විතරයි ඒ ජීවිතයම ජීවිතය ජීවත් කරන්න ඉතින් හරක් මරනෝ වගේ ඔය කුමල් වල නොගේ කර්මාන්ත්‍යය ගේදිලා අනේ මරණය පස ආපහු අපායටකටෙන. ආයත් කල්පගන්න ඔය වගේ අනන්ත පරිමාණ සංසාරයක් තියෙන්නේ. එතකොට මේකෙම් බේරෙන්ඩ පුළුවන්කමක් ලෝකෙ කිසිසිම කෙනෙකුටන ඒ නිසයි බුදුරජාන්සල පාලුවවෙෙන් බුදුජාන්සේ දුකයි කියලා කියන්නේ. මේ උගුල්ලන්ට බඩගින්නෙ නිසා පිපාස නිසා දරුවෙක් ෙඩවෙච නිසා දරුවෙක් මැච්ච නිසා නයිතුරෂ්ටිකක් තියෙන හින්දා නෙමෙයි ප්‍රශ්නේ. කෙනෙක් මනුස්සලෝක ඉපදිලා උපන්න දවසින්දලා මළමුත්‍ර ගොඩේ වැටිලා අතපය හතරමම අලංගුනැතුව උත්පල වෙලා පනුවොත් ගහර ජීවත් වෙන්න ජීවිතයක් තිබුණොත්. අප එදුකට සාපේක්ෂෝ ඒ ජීවිතය දි්‍ය ලෝකෙක වගේ. එක තේරෙනෑ. එතකොට ඒ නිසයි බදුරජාණන් වහන්සේ මේ සසර දුකයිකයන්. ඉතිං ඔය වගේ මේ ලෝකෙ දුක්විඳලා ඒ හේතුවෙන්ම කබයන් ලිපට වැට නොවගේ අරවගේ ප්‍රේත ලෝකවුල නිරේ වැටළල අනන්තපරිමාණු දුක්විඳනවා දුක්විඳල. සතරාපාය ගෙදරවගේ කියලාකන් අපි ෙ ගමනග්‍යියෝ තාපාවෝ ගෙදරටට හදිසී වගේ. බැරිවෙලා හරි අහම්බෙන් හරි මනුස්්‍යය කරි දෙවියක් කරි වුණනොත්. ආපහ අපායට යන්ඩ හරි හදිස්සේ කියෙන. ඉතිං එක මොහොත්තකට ඔලු ස්සවා විතරයි අනිත් අය කරන්න මොකද ලෝකෙ හැදිල තියෙන්නේ පයින් ගනලලාපහ අපයර්ධාන විදියට එක මොකදඒ වටපිටාව හැදිල තියෙන්නේම ආපහෝ අකුසල කර්ම කෙරෙන විදිහටමයි ඉතින් මෙන්න මේ වගේ ඒ නැ නැවත්ත මේ ඕනෑම තැනක විදින්ඩ තියන මේ දුක්ටික විදින්ඩ වෙනවා ඉපදීමකින ධර්මතාවය ඇතිතා. ඉපදීමකින ධර්මතාවය ඇතිතාක් ඔය සෑම තැනකම තියෙන දුක උරුමයි ඒ දුක කියන එක අයිතිකරගෙන ඒ දුකට යන උරුමේ අතේ තියාගෙන ලයිසන එක වගේ තාව මේ ඉඳගෙන හින්න අපි. එතකොට ඔය ඉපදීම කියන එක කවදාවත් නැති කරඩ බෑ භවය තියෙනක කර්ම භවය තියනතාක් ඉපදිනවා කියන එක නැති කරන්න බෑ. භවය කියල කියන්න මකක් ද. භවය කියල කියන්න කර්ම භවය කියලෙනෙ ලෝක ලෝක. ලෝක කියලකිවේ අපිට, ජීවත්වෙන් ඇසුරු කරන්ඩ බාහිර වටපිටාවක් තියෙනනේ දෙම ඔපියෝ සහෝදුරුදවා දරු ඥාත හිතැයි සිංින්නවා ගෙවල් දුරුවල් යා නොවාහන එඩකඩම් ඉලමුදල් තියෙනවා ගන් තියෙනවා නගර තියෙනව පලා තියෙනව රටවල් තියෙනවා ලෝකෙ තියෙනවා ලෝක තියනව විශව තින ක බවය යන අනන්තා පරිමාණය දක්ව ඔය අපිට පරිබාහිරෙන් ලෝකය කියල ම කම්බවෙන්නේ අපේ ඉගිවල් දරොල් යනවාන ඉඩකරන්තින එක ස්කෝල තියනව පොලසි තිනව ස්පිරිතාල් තියවා ඔය ලෝකෙට තමයි ෝ භවය කියල කියෙන තල් පැත්තකින් ලෝකෙට නමක් ඔය ලෝකයේ ඇතිතාක් ඔය භවය ඇතිතාක් ඉපදිනවා කියන එක නතර වෙන්න. මොකද ඉපදෙන්ඩ බිමක් කියනකං ඉපදනවා. ඉපදෙන්ට පරිෂරය ඇතිතා ඉපදනවා. ඉපදීම කියන එක ඇතිතාක් ආංනර කියපු දු ඔක්කෝම විඳින්ට වෙන. ඔය සියලු දුක්්ික විඳින්ඩ වෙන ඉපදනුත් ඉපදිනවා කියන එක නතර වෙන්නේෙ නෑ නවත් අන්ඩ පුළුවන් කමක් නෑ භවය කියන එක ඇතික් ලෝකය කියනෙ එක ඇතිතා. අපි බලමු ඔය ලෝකය හැදුනෙ කොහොමද කියල පුඩ්ඩ. ලෝකයේ කියන එක මොකක්ද ලෝකය හැදුනෙ කොහොමද කියල. අපිට සාමා්‍යෙන් හිතෙන්නේ ගෙවල් දුරුවල් යානොවාන ඉඩකඩම් මිල මුදල් තියන තව සත්ත්වය පුද්ගොලයව නෑදැය ඉන්න? ලකට තමයි අපි උපත්ති වසයෙන් ආවේ අපි ඒ ලෝකෙ ඇසුරු කරගෙන ජීවත් වෙනවා ඉට පස්සේ ජීවිත අන්තිමකාලද කර්මාණුරූපපු අපි මැරිලා යනවා ඒ ලෝකයේ තියෙනව වගේ තැනකින් අපිට තේරෙන්නේ. නමුත් අපි බල බුදුරජාණන් වහන්සේ දෙසනා කරන ධර්මය. බුදුරජාන් වහන්සේ දේශනා කරන දර්ශන. ඉමස්මින් භ්‍යාමමත්තේ කලේබරයේ සස්ඥමි සමනකේ ලෝකංච පඥ්ඥාපයමි, ලෝක සමුදියංච පඥ්ඥාපේමි, ලෝක නිරෝධංච ප්ඥාපේමි ලක නිරෝධගාමිණි පටිපදංච පඤ්ඥාපයමි. මේ ස්ඥා සහිත මනස සහිත බම්බයක් පොමණ ශරීරයේ තුල්ලම මහනෙනවම. ලෝකත් පනවන ලෝකය ඇතිවීමත් පනව ලෝකෙ නැතිවීමත් පනවා ලෝකෙන් ඇති කරන මගත් පණවවා කියල බුදුරජණන් වහන්සේ පෙන්ෙනවා. එතකොට ඒම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චස්සු ලෝකෝ සමුප්පන්නවා ඇහැ කන දිවනා සිරිරය මනසකෙන මේ ආයත්තනහය උපන්න කලී ලෝකය උපන්නේ චන්න මේ උපාදාය මේ ආයත නහය ඇසුරු කරගෙනයි ලෝකය කියන එක පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නමුත් බෞද්ධ ධර්ශනයෙන් බුදු ුරජාණන් වහන්සේලාදී මහොත්තුමය නැතුව මේ ලෝකේ අය හිතන්නේ මේ ලෝකෙට තමයි උපත්ති වසෙන් ආය කියලා ඔය දැ ොකක් ගැනද මං කතා කරන්නේ ලෝකෙ ගැන. ලෝක කිවේ ලෝකෙට තාව නමක් වංකිවමකක්ද බවය ඔය ලෝකෙ තිබුණුත් බවය තිබුණොත් තියෙන දෝසමකක්ද? දදසි ඉපදෙන්ඩ වෙනවා. අම්මලා ඉන්න හින්ද මෞකුසවල් තියනහිද ඉපදෙන්ඩ වෙනවා. තාත්තල ඉන්න හින්ද බීජ්‍ය තියෙන හින්ද ජාතක වෙඩ වෙනවා. පොළොවල් තියන හින්ද මනුස්සලෝක දදිව්‍යලෝක බ්‍රහ්ම ලෝකළ උපදෙන්ඩ වෙනවා.ඒ හින්දා ලෝකයේ භවේ තිබුණු තිප දෙනක නතර වෙන්න මන. ඉතිං ඔය බවේ හැදිෙන හැටි තමයි ද ඇඳුන හැටිතම අපි කියන්ඩ යන්නේ. එකෙන් මතක් කළ අපි ජීවත්වෙන මේ ලෝකය අපිට ඉපදෙන්ට හේතුවෙන ඔය ලෝකය තිබ්බා කියන තැන තියෙන ලෝකෙක උපන්නා කියන තැනකින් තමයි මේ හැම කෙනකොට පේන්නේ තේරෙන්නේ නමුත් බුදුරජාණන් වහන්සේලා එට වඩ වෙන දර්ශනයක් දෙශනා කන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ බෝසත් කාල ඉඳළම ලෝකයා දුකෙන් නැති දුකෙන් එතර කරවන්ට මාවතක් හොයමෙන් පාරමි ධර්ම පිරුවයි ඒ දුක එතර කරවන මාවත පෙන්නනකොට ඒ මේ ලෝකයා දකිනදට සම්පූර්ණ හාත්පස අනි පැත්ති සිද්ධියක්තායි ුදුරජන්ස පෙන්නන්න. අපි දැම් බලන්නේ බලට යන්නේ ඒ ප්‍රතිසන්දිියයට හේතුවෙන නැවත ඉපදෙන්ට හේතුයන්න ලෝකය නැත්තන් කර්ම බවය හැදුන්නේ කොහොමද කියෙනක්. අපි හැම කෙනෙක්ම පෙර ජීවිත වල කුමනොකු මන හරි මට්ටමක ඉඳලා කර්ම රස්කළහාම ඒ කර්මයට විපාකයක් හැටියට උපත්ති වසයෙන් මෙචෙන්ට පැමෙන විඤ්ඥානය මවකුසකට බැසගෙන ඉපැදෙන ඒ පුරාණ කර්මයට හටගත්ත විපාක ටිකට අයිති සීම අපි බලමු සයුත්තනෙකායේ නව පුරාණ කර්ම සූත්‍රයේදි බුදුජන් වහස දෙසරක මහනෙන්නේ මම නුඹලට නවකර්මත් පුරාණ කර්මත් දෙශනා කරන්න ඇස පුරාණකර්මයක් කන නාසය දිව ශරීරය පුරාණ කර්මයක්. මනස පුරාණ කර්මය. මාන නවකරණමකද්ද වර්තමානයේදී සිතීන් කීන් කිරීමක් තියෙනෝ නම් හිතන බව කියන බව කරන බවක් තිය ොන ිනමීව නවකර්මයි කියල පෙන්ව.ඒ අනුව බලනොකොට අපි උප්පත්ති වශයෙන්. ප්‍රති සන්දිවාසයෙන් මෙතෙන්ට එනකොට ඇහැ කන දිවනාසේ සරීරයේ මනසකන මේ අධ්‍යාත්මික යතන ටික ඇතුව උපන්නා උපන්නහම ඇහැතියන හිද රූප පේනවා කන තියන හිද සබ්දැහැනවා හැබැයි ඒ ඇහනොකොට ඒ පේනොකොට මේ ඇැ හැදිල රූප පේනවා හැබයි රූප පෙනෙනොකොට ඒ රූපල නිමිති නෑ සීම නොකරලද මනසක් තමයි පුංචි කල් තිබුණ සීම නොකරලද කියලා කිව්වේ දැන් අපිට මෙහෙම බලන්ඩ පුළුවන් එක වස්තුවක්කට හිත සීම වෙලා නෑ පොදදුවේ හැම දෙයක්ම පේනවා මට පේෙනවා ඔන්න ඔය වගේ තමයි පුරාණකර්මයට උපතිවශයෙන් පැමණිෙනකොට අප මේ පෙනෙනවා කියන ධර්මතාව ඇතුව උපන්නා හැබැයි ඒකි නිමිති නෑ මේ පේනවා කියන තැනට කියන විපාකනාම රූප දෙකක් කියලා ඔය පේනවා අපිට යමක් පේන තැනක හොඳටහ ගණ්ඩ වේග වැඩිනං කියන්න මම හිමින් අඩුගල්ල කියන්න අපිට මෙහෙම සීමා නොකරන විදියට දෙයක් ඉලක්ක වෙලා නෑ පුදුය පේනවා. ඔය පේන තැන අපි දන්න ධර්මය දන්න කෙනෙක්වත් නොදන්න කෙනෙක්වත් හැමෝටම යමක් පේනවා කියන එක විතරක් පේනවා.. හැබැ පේන තැන තියනෙ මනොදකන කතාවක් දන්න. නමුත් ඔය පේනව කියනෙක තුළ අඩංගු වෙලා තියෙනවා රූපයක්. රපය හැදිලති ආහාර ප්‍රත්යෙන් සතර මහධාතුයි ආහාර ප්‍රත්තයෙන් රූපයක් තියෙන. මේ ඇහැට පේෙන සිද්ධිය නම් ඒ රූපයට කියනව වර්ණ සටහනක් කියලා. ඉට පස්සේ ඔය පේනුව කියන එකට තවතියනවා මේ රූපය නිසා හිතේ පහළවෙච්ච අරමුණ විඳිනවා අරමුණ හඳුරුනු අරමුණන්ට හිතනවා කියල නාම ධර්මටිකක් තියෙනවා. ඒ නාම රූප කියන ධර්මතා දෙක නිසා හටගත්ත විඤ්ඥානය තමයි මේ පේනවා කියලා කියන්න හිත පේනවා කියන්නේ. උකටින දිට්ටේ දිට්ට මත්තම් දැකීම දැකමක් විතර. දැම් මේ පේනවා කියන තැනක රූප වේදනා සං්ඥා සංකහර වි්ඥාණකන ධර්මතා පහක් තිබුණට අපි පොදුවේ බලනොකොට රූප කියලයමක් අහුවෙලා නැ පේනවා. හැබයි පෙනෙන්නේ මෙන්න මේදයි කියල එක රූපයක් අහුවෙලා . වේදනාව කල එකක් තියෙනවා කියලා දන්නෙත් නෑ සංඥාව කලා තියෙනවා කිය එකක් තියෙනවා කියල දන්නත්. නෑ සංකාරය කිය එකක් තියෙනවා කියලා දන්නෙත් ෑ දහමක් දන්න කෙනත් නොදන්න කෙනත් බෞද්ධ කෙන ද බෞද්ධ කෙන තැම කෙනටම පේනව කියෙන සිද්ධියක් ති. ඔය පේන්ඩ තියෙන නාමු රූප දෙක නැතිවෙනකොට පෙනෙනකම නැතිවෙනවා කියන ධර්මතාවයක් වෙනවා කියන තැනක ඉබේම තියෙනවා ඔය මේ සීමමාන් නොකරනුලද බණසේ මෙහෙම ඉඳගන මෙහෙම පෙනෙන මට්ටමේදී බලන්ඩ එකදේකට සීමා කරන්නේ නැතුව සමස්තයක් වසෙන් හැමදම බොහෝද පෙනෙන විදියට එකැන පෙනෙනවා කියන ධර්මතාවය නිර්මාණය වනහාම මේක ඔගලන්ට හිතන්කින් කිරින් කරන්න පුළුවන්ති කියලා යමකට. අපිට මේ පොදුවේ පේනකොට රාගදේස මහෝ ඇති කරඩ පුුවන් කියලබලට. මොකට රා දේසම ඇතික කරන්න දැන් ඔක්කොම පේන්නේ දැන් අලෝදදය සමහෝ කුසලයක් ඇති කරන්න හිතන්න පුලුවන්ද පුළුවන්ද හිතන්න ඇ හිතන් එකක්හුවෙලා නෑන ඇද ඔක්කොම පේනවා පෙවුණට ැ ොකරදම ොදට හ නකට තන්නේ එම එකක් අහුවෙලා තියවාද බෑයකයි මේ පුරාණ කරමෙන් හට ත් ඇටික හිතීන්කීින් කිරින් කරන්න බෑ පේනවා දත්තමත් ඔය ඔත්න්න පේන තැන තියන රූපය ඇත්ත තමයිමකක්ද සීමා නොකරලද මනසේ පුංචි කාලේ ප්‍රතිසන්දිවසයෙන් පැමයෙන අවස්ථාවේ. ඇස්තිදිරිපිටට එන රූපක යතහර්ථයට තමයි වර්ණ රූපයක් වර්ණ සටහන කලකයන්. අ පොඩි ළමයි යඩනකොට අම්මලා අ පාට පාට එල්ල නෙව උඩින් එල්ලන්න ටිලින්ටිල් ගල නමුත් ලමයිට මාස හතරක පහක ළමයි ගත්තුත් කැරකෙන බෝලි වර්ණ පයනවා. හැබැ මේ නිල්පාට කහ පාට රතුපාට කියල හිතන්ඩවත් ප්‍රශ්ඥප්තියක් නෑ. අන්න එබඳු වූ යථාර්ථයක් තමා මේ පේන තැක රප තිය. කන හැදිල සබ්ද ඇහවා හැබැයි සබ්ද වල නිමිති නෑට සබ්දවල නිමි නෑ සබ්ද ගුඩ ඇහෙනෝ එක සබ්දදියක් අහුවල නෑ සබ්දවල නිමිති නෑ මෙසීම නොකරන ලද මන හරියට නොතේරණ බහසාාවකින් කෙනෙක් අපිට කතාකළොත් සබ්දයක් කියන එක දන්නවා සබ්දයක් ඇහෙන බව දන්නවා හැබැයි සබ්දය මෙන්න මේකයි කියලා ඒ අපිට හොඳක් දැන නිත්න නරටක් දැනින් නිත්න නොදදන්නා භාෂාවකින් මොනහරකිව්වොත් මේ මට හොඳ කියනවා ගුණ කියනෝ ප්‍රසංසා කරනවා හෝ මට බයිනවා නින්දා කරනවා කියන අදහසය නව දැවිට ය මොකත් නැ සබ්දයක්ති හැබැයි හි සබ්දී සුඥතාව ඒ වගේ මේ ඇහැ ඇතුව උපන්න රූප පෙනුණු සීම නොකර ලද බනසකින් කන හදාගෙන උපන්න සබ්ද ඇහුණ නිමිති නෑ සීම නොකරන ලද ැනින්. ඔතන තිබුණේ අනිමිත්ත සුඥත අප නහිත ලක්ෂණය. අදෝකයේ ඔය ගැම්ඹුර අපිට තේරෙනෑ මොකද ම මෙ ම ඉන්නවා කියෙන හැඟීම තියෙන ඉදා. එහෙම ගතියකුත් නැතුව මේ සු්‍යතාවේ තියෙන තැන ක අපි උපන්නේ. එක යන්නේ ඔන්න ඔතන ඉප දෙන කොට අද අපි කතා කරන්න අම්ම තාත්තා ගෙවල් දුරොල් යානවාහන එඩකඩම් මිලමුදල් පොලීසි ස්පිරිතාල තියන ෝකෙ හැදිල තිබුණේ නෑ ඒ ලෝක තිබනේ නෑ තේරණේද. ඒ කර්ම බව ඒ ලෝකෙ තිබුණේ නෑ උප්පති වශයෙන් අපි ආවේ ඇහැදිලා රූප පෙනෙනවා කන හැදිල සබ්ද යහෙනවා. ඒකද හිතයන්කීන් කිරින් කරන්න බෑ නිමිති නැති සීම නොකරලද මනොසක්. විමරයාදිකේන චේතසා විහරාමි කියන තැනක.රද. එතකොට මේකට කියන දිිට්ටේ දිටමත්ත දැකම දැකමක් විතර දැකපුදීට හිතන්න්නත් බෑ කියන්නත් දෑ කරන්නත් බෑ. ති හතුටික නැතිවෙනකොට ඉබේම පේනක නැතිවෙන. පුංචි ලමයකුකුට පේනවා පෙනෙන දට ප්‍රතික්‍රියාවක් දක්වෝ හැකි. නමුත් ඒරබෑ හිතන්ඩ කියන්න කරන්න බැ පේනති හතුටික නැතිවෙනකොට නැතිවන ගම සය මතින. අහන්ඩත් එහෙමයි. ඔය වගේ තැනකින් තමයි උපන්නේ යම් වෙලාවකදී ඔතනාපි හිටියනං මේ කර්ම භවය නැතුව. පිල්ුවම් පානමේ පුරාණ කරමෙන් හටගත්ත මේ විපාකට එක නැතිවෙනවා අලුතෙන් භවයකුත් නෑ පහනක්නොවගේ නිවෙනවා නිවෙන්ඩ පුළුවන්. නිවෙන්ඩ පුළුවන් නිවනට කිට්ු තැනකට තමයි අපි උපත්තිවසෙන් ආවේ. ඔතෙන්ට කියනවා භසර මිදම්භික්කවේ චිත්තං මහන මේ සිත මුල් සුභභාවේ සුභායම ප්‍රභහස් වරයි. තංචකෝ ආගන්තුක කෙහි උපක්කිලේ සෙහි උපක්කිලිට මහන ආගන්තුක උපක්ලේ ස නිසයි මක කිලුටූනේ කියලා. එතකොට සසර අරවගේ දුක්විඳන විදිහයට ප්‍රතිසන්දියට යන කර්ම භවයේ නැත්තන් ලෝකය කියන එක අරගෙනැවිල්ල තින දතක අපි මෙතැටෙනකොට නෑ අරගෙන ැවිල්ල නෑ මෙතැටනකොට එක තම හැදිලත් නෑ තේරණයද. බොහොම පිරිසිදු මනුසකින් රූපයක් පේනවා සීම නොකරු ලද මනසක්යකයි. ඔම තමයි අපි හැම කෙනෙක් මාව. එතන නිවනට ගොඩා කිට්ටුයි. අල කර්ම භව හැදුනේ නැත්තන් ඔතන ජීවත්වන එක විතරයි තියෙන්නේ පිරුවම්පාන දුකනෑ. ඔතන ඉන්න කොටට කය කෙලවර කොට දිවි කෙලවරකොට ඇති බේදනාවක් විතරයි විඳින්ට වනේ බඩ ඉන්නක් දෙැනුලා පිපාසයක් දැනුනන පුංචලමේ බඩගන්න ඉහින්දාන්ඩයි පපාසේ හින්දාන්ඩයි මදුරුවෙක් මැස්සෙක් විද ප හින්දාන්ඩයිඉ මිසක දරරු නැතිවුණා ි මුදල්ල නැති වුණ ගෙවල් දුරුවල් නැති වුණන අරේයන් ඩෝනේ මේයන් ඩෝනේ ඒව නැති වුණ කියලා දුකකින් අඩනවාද. ඒ මේව තියෙන අදයාට නෑ කය කෙලෝර කොට ඇති දිවිකිෙලෝර කොට ඇති දුකක් විතරයි වේදනාවක් විතරයි විින්ද. හැබැයි ඔතන පුංචිම පුංචි අඩුවක් තිබුණා නකත් නිවනට ගොඩා කිට්ටු තැනකට ඇවිල්ලා බොහොම ප්‍රභාශර මනසකින් උපත්ති භවය තිබුණේ නැවත ප්‍රතිසන්දීට යඩ තින කර්ම භවයක් ලෝකෙක් හැදිලවත් තිබුන්නෑ. හැබැයි අවිද්‍යානුසය ගෙවිල තිබුන්නේෑ. අවිද්‍යානුසය කියන එක අනුසේ වෙල තිබුණ. අවිද්‍යාව නැමති එක්ම එක චූටී දෝසයක් විතරයි යතන තිබුණි. පොඩි දෝසය, පොඩි නෑ එක ලේසි නෑ. ඔන්න ඔය පපුඩි අවිද්‍යාව නමති දෝසය තියාගෙන හැබැයි මනස පිරිසිදුයි. ඉද පරිපක්කිතා ආයතනා නම් මෙහෙම ටික 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 ලොකුවෙනකොට මේ වගේ සමා නොකනු ලද මනුසක ඉඳලා නිමිති නැති තැනක ටිකටි ලොකුුවකොට අවිද්‍යාව කියනක සක්‍රිය වනා. අද්‍ය විතරයි මෙතන තිබුණු එකම දෝස මොකද්දා විද්‍යාව කියලා කියන්නේ දුක්කේ අ්ඥානං දුක් සමුදී අඥ්ඥානං දුක්ඛ නිරෝධය අ්ඥානං දුක්ඛ නිරෝධගාමිනි පට්ටිපදාය අඥ්ඥානං කියන මෙන්න මේ ටික නොදන්නාකම ඇතිවයි අපි දැන් මෙතන ඉන්නේ මෙතරක කොටනද අනර පිරිසිදු මනසේ සීම නොකරනලද මනස්සේ උපපති තැන ඔහොම හිදල හැදෙන කොට ඔන්න ඔය අවිද්‍යාව නිසා අවිද්‍යාව හේතුයි අපි දැන් අවිද්‍යාව කියනක අර්ථදක්ව ගමක ඔතුනන්න කොට අපිට උනේ මොකක්ද්ද කියලා අවිද්‍යාව කැනෙ දුක්කේ අඥඥාන දුක පිළිබඳ නුවනක් තිබුණෙ නෑ හෙමින් අපිට එම හැදෙන වැඩෙන ලොක්වෙන අපිට දුකේ ඥානයේ තිබුන මොකද දුකේ ඥානේ ඉපදීම දුකක් ලෙඩවීම දුකක් මහළු බව දුකක් මරණය දුකක් අප්‍රියංහා එක්වීම ප්‍රියංගෙන්වෙන්වීම හිතන බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකක් කෙටියෙන් කියනවා නම් මේ දුකොක්කෝටම කියඩ වෙනවා. පංචුපාධන කන්ද දුක්ක. පංචුපාදනස්කන්දිය දුකයි කියන නුවන ඔතන තිබනේ නෑ. ඒගාවට තිබනෙ නෑ අපිට මකදද. ක්ක සමුදේඥානය ඇයි පංච උපාදනස් කදිට දුකයි කියල කියන්නේ කියන නුවන අපිටෝතන තිබුණ නෑ පංචුපාදනක් කඳ දුක්ක කිව්හමු දුකේ නුවන නෑ ඉට පස්සේ දුක්ක සමුදේයඥානං ප පාධනස්කන්දීට දුකක් කියන්නේ ඇයි පංච උපාධන ස්කන්දිය තිබුණොත් තන්නහාවැ ඇතිවෙනවා තන්නහා වැඇතිවුණුත් උපාධන වෙනවා උපාධානය වුණුත් භවයෙනවා භවය ඇතිවුණත් ඉපදනවා ඉපදනත් මේ සියලු දුක් ඇතිවෙනවා නේදයල දුක් ඇතිවෙන විදියගෙන නුවන තිබුණෙත් නෑ. අපි අපහු බලොමු හිමින් හදිසියක් නෑ. මේ සීම නොකරන ලද මනසේ හැදෙන වැඩින ජීවත්වන අපිට තිබනෑ මොකද දුක්කේ ඥානය දුක ගැන නුවන නෑ. මොකද ඉපදීම ලෙඩවීම කටියින්කිව ංකිත්්‍යයන පංචුපාදනක් කන්ද දුක්ක. අපිට තිබුණනෑ පංචුපාදනස් කන්දය කියන්නේ මොකක්ද ඒක දුකයි කියන්නේ ඇයි කියන නුවනක් අපිට තිබනේ නෑ. එතකොට දැන් පංචුපාදනස්කන්ධය පංචුපාදන කන්ඩ දු පංචුපාදනස්කන්දීයෝ දුකක් තිෙන නුවන නෑ කියනකොට ඒකේ දැන් අපිට දෙපැත්තක නතාවයක් තියෙන මොකක්ද පංචඋපාදනස්කන්දයක් කියන්නේ මොකක්ද එක දුකක් කියන්නේ ඇයි කියන කාරා දෙකම තොය අන්‍යානන් කියෙනෙක ඇතුලි අන්තර්ගතයි තියෙනද පච උපාදන කන්ද දු ජාතප දුක්කා ජරාපි දුකා සංකිතන පංචුපාදන කන්දා දුක්කා කියන එක කියන නුවන නෑ කියනකොට ඒ නුවනෙ නෑ අපිට පංචුපාදනස්කන්ධයක් කියන්නේ මොකක්ද එක දුක වනේ කොහොමද කියන එක. දුක සමුදේ අඥානං දුක ඇතිවීම පිළිබඳ නුවනකුත් නෑ මොකද දුක්ක ඇතිවීම පිළිබඳ නුවනක් තිබුණා නං. දුක ඇතිවීමේ නුවනින්, ප්‍රශ්න දෙක පුරවන පංචුපාදනස් කන්දය කියන්නේ මොකේට ද දුකට් ඒ දුකක් වනේ කොහොමද කියන එක. පංචුපාදනක් කන්ද දුක්ක කියලා කිවනේ හරි. පංචඋපාදනස් කන්දයට දුකක් කියන්නේ ඇයි කියන එක අපි බලමු. පංචඋපාදනස් කන්දයට දුකක් කියලා කියන්නේ? මෙන්න මේ කාරණ වයි කියනක යි පෙන්වම් කක්ද පංචි උපාධනස්කන්දය ඇතිකල් හි උපාධාන වෙනුව කියන එක නවත් අන්ඩ බෑ උපාධන වනුත් භවය ඇති වෙනවා කියන නවත් අන්ඩ බෑ. භවේ ඇතිවුණුත් ඉපදනවා කියනක නවත් අන්න බ පුදුු ජාමරණ දුක ඇතිවෙනවා කියනක නවත් අන්නඩබ හින්දැයි පංච උපාදනස්කන්දිර දුකක් කියලා කියන්නේ පචපදනස්කන්දයකට දුකක් කියන්නේ නිකන් නෙමෙයි පංචුපාදනස්කන්දය තිබුණොත් උපාධානයට හිත ස්කද තිබුණොත් උපාධන වෙනවා කියන එක වෙනවාමයි තියෙන පරියායක් තියෙනවා ඒ හින්දයි ඒකට දුකයි කෙල කියන්න. එතකොට ඒ පංචඋපාධනස්කන්දය පංචුපාදනස්කන්දය දුකට හේතුුණය කොහොමද තන්නහාව නිසයි. එතකොට තන්නහාාව කියනකොට මේ තන්නාව කියන කාරණාවෙන් පෙන්නෙනවා පංචුපාධනස්කන්දී ශේස්ත්‍රය නැතැම් ව අපපසර්රය පංචුපාදනස්කන්දය කියනක කොච්චර දුට තියෙනවාද කියලා යමක් ලෝකයේ ප්‍රියයිනම් මදුරයි නං අන්න ඒකට තන්නහාව උපදිනව තා පැතන් ගත්තුත් පංචි උපාදනස්කන්දය කියලා කියන්නේ තන්නහාව උපදින්ද පවතින්ද පුළුවන් දේට කියනවා පංච උපාදනස්කන්දයක් කියලා ඇයිඒ තන්නහාව කියන එක උපන්නොත් උපාධාන වෙනවමයි තන්හපච්ච උපාධන උපාධන වුණු බවය හැදෙනවායි බවය හැදනුත් ජරාමරණ එනවාමයි එතකොට මේ දුකට හේතුව තන්නහාාව කියපු මේ තන්නහාාව ඇතිවඩ පුළුවන් නැතිවෙන්ඩ පුළුවන් තැකීක් තියෙනවද අපි කෙටියෙන් ගත්තොත් මේ තන්නහාව උපදින්ඩ පුළුවම් පවතින්ඩ පුළුවන් ධර්මතා හැටක් පෙනන බුදුරජාන් වහන්සේ. ැට අපි එහෙම කෙටිකල්ල ගත්තු. ඇහෙෙන් රූපයක් බලලා තන්නහා උපදවාගණ්ඩ පුළුවන් තන්නහා පවතින්ඩ පුළුවන්. කනින් සබ්ධයක් අහල තන්න හා උපදිින්ට පවතින්ඩ පුළුවන්. නාසයෙන් ගඳසුවඳක් ලබල තන්නහා උපදවා ගණ්ඩ පුළුවම පවත්තකණ්ඩ පුළුවන්. දිවට රසක් කයට ස්පර්ශයක් හිතිී යමක් සහිකල්ලා කියල මේ කාරණ හයක්තින ඕනි. ඔන්න වූය හායට ඇතුළත් වූ සිද්ධිතික ඔක්කොම. අපි මෙම රූපයක් බලනවා කියන තැනක් ගත්තුත් හොඳට බලන්ඩ ඇ ඕන ඇට ප්‍රතිපක්ෂ රූපයක් ඕනේ චක්කු විඥානය ඕනි චක්කු සම්පස්තිය ඕනේ. අරමුණ විඳින් දෝනේ අරමුණ හඳුනුවන් ඕෝනේ අරමුණට හිතන් ඕෝනේ අරමුණට තන්හා කරන්න ඕනේ තන්නහා කරපුදේ හිතන් නැවත නැවත සිහිකර එක හොය අන්් ෝඕනේ කියින් සිද්ධිටිකක් තියනෙන තන්නහා උපදින්ට පවතින්ටනා. ඔන්න ඒේ ටිකේ තමයි තන්නහේ ඒදන්නේ හරි. අපි කෙටියෙන් මංකක වෙන පරියායගෙන් කියන්නකෝ. ඔහොම ලොක වෙන කොට අර සුඥත මනස ඉන්නකොට අපිට නුවනක් ආවනෑ පංචුපාදන කන්ද දුක්ක පංචුපාදනකන්දය කියනකොට අපි තේරුම්ගම්මු ඇහැ රූප කන සබ්දය නාසේ ගන්දේ දිව රස කය පොට්ටබ කියෙන මෙන්න මටිකට කියෙන නමක් රූපූපාදනස් කන්දය. ශක්කු සම්පස්සජා වේදන සෝත සම්පසජා වේදනා ගහන සම්පසජා වේදන ජීවවා සම්පසජා වේදන කාය සම්පසජා වේදන මනු සම්පසජා වේදනා කල වේදනාවක් තියෙන එකටකිනමකද. වේදන උපාදනස්කන්දේ. රූප සඥාව සද්ධ සං්ඥා ගන්ධ සංඥා රස සංඥා පොට්ටබ සංඥ්‍යාවක් තියෙනවා නම් ධම්ම සඥාවක්තියනවා එකකට කියන? සංඥාව උපාදනස්කන්දය. රූපයට හිතනවා ර සංචේතන සද්දයට හි ගන්දයට හිතනවා මේ වගේ ආයතන හයට හිතන එකට කියනවමකක්ද සංකාරූපා දනස්කන්තය. ඉඩබස්ේ රූප දැන ගන්න හිත සද්ධ ගන්ධ දනගන්න හිතට කියනවා චක්කෝ විඤ්ඥාන සෝත විඤ්ඥානුපා දනස්කන්තය. එතකොට මෙන්න මේ අපි අර සීමා නොකරනන ලද මනස්සේ ඉන්නකොට අප නුවනක් තිබුණේ නෑ ඇහැත් දුකයි හූපයේ දුකයි ජාතිපි දුකා ජරාපි දුකා ව්‍යාදුිපි දුක්කා මරණම්පි දුක්කන් අපේ සම්පයෝගෝ දුක්කෝ පිියෝ සංකිත්තයන කෙටියෙන් කියනවා නම් කියලා පංචුපාදන කද දුක්. කෙටියන් කියරන නැහැ දුකයි. කෙටියෙන් කියනවන හූපය දුකයි. කෙටියෙන් කියවන කන දුකයි.ට සද් අර දුක කියලා කියලා මේ දුක. කෙටියෙන් කිව්වොත් කියන්ඩ වෙනවා තව නමක් මොකද හැ කියලා. මේ දුක විස්තර කරල කල්ලා කෙටියෙන් කිවොත් ය දුකටද නමක් කියන්ඩ වෙන නමකක්ද හුරූපය කියලා. කියන එක තම ඇර කියන පංචුපාදන කද දුක්කල ඇයිඒ ඇහැ තිබුණොත් ඇහැ දුකක් කියලා කියන්නේ ඇයි ඔන්න දුකේ ඥානය. දුකේ අඥ්‍යානං වනාමොකක්ද ඇහැ දුකක් කියලා දැනගෙන හිටියේ නෑ අපි තිෙනකයි කියන්නේ. ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව දුක මරණ දුක අප්‍රියංායක කෙටියෙන් කියනන ඇහැ කියන එක දුකක් මයි කියන එක දැනගෙන හිටිය නෑ කියෙනකයි කියන්න. දුක සමුදේ ඥානය දන්න ඇයි හැට දුකක් කියලා කියන්නේ. ඇයි එහැට ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව දුක මරණ දුක තියෙනවාෝ කියලා ඇයි හැට කියන්නේ දැනගෙන හිටියෙත් නෑ. ඇහැට එහෙම කියන්නේ මොකක් හිදද දුක සමුදය අන්‍යාන. ඉට පස්සේ එකඇන්නේ ඇැ තිබුණුත් මම ඇ මගේ මගේ ආත්මය කළ තන්හා කරනවා. තන්හා කල්ලා එකට උපාධන වෙනවා උපාධන වනුත් බවය හැදනවා බව හැදනුත් නැවති ඉපද දෙඩ වෙනවා. ඉපදුනුත් මේ ජරාමරන දුක ඔක්කෝම ගෙනත් දෙනවා. හින්දයි හැට මේ දු ජරා මරණ දුක කියල කියන්න. ඉපදීමේ දුක ලෙඩෙවීම මහළු බව මරණ දුක කෙටියෙන් කියනනම් රූපයට කියන්න වෙන ඔය දුක් ඔක්කොම කෙනෙක තමයි දුක්කේ ජානන් කියන් දුක්ක සමුදේ දන්නවා ඇයි රූපයට ජාති දුක ජරාදුක මරණ දුක සෝක පරිදිය දුක්දුන්න තියෙනවා කියලා කියන්නේ මේ බලන රූපිය තියෙනවලු අපි මෙම රූපියයක් බල නොකොට ඔය රූපයේ ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව දුක මර්ණ දුක අප්‍රියංහා එක්වීමේ දුක පියංගෙන් විංවීමේ දුක හිතන බලාපොත්තු වෙන දේ නොලැබීමේ දුක කියන එකට කෙටීම් වචනයක්ම රූපේ කියෙනෙකයිව කිව්වේ පංචුපාදන කද දුක්කා. ඇයි රූපය එතකොට එහෙම නුවන කවිට තිබනෙත් නෑ. දුක්ක සමුදය තිබනෙත්නෑ. ඇයි රූපයට මේ පේන රූපයට ඇයි ඉපදීමේ දුක ලෙඩවීම දුක මහළු බව දුක මරණ දුක තියෙනවා කියලා කියන්නේ කියන එක දැනගෙන හිටිය දබේ. ඒ දැනගෙන හිටියෙත් නෑ. දුක්ක නිරෝධය අඥාන මේ ඉපදීමේ ලෙඩවීමේ මහළු බව මරණ කියන මේ දුක්ටික ඔක්කොම නැති වෙනවා මොකක්ද වන්න මේ? ාව කියන නැති කලො මොකද සමුදීඥානය කියනකොට අරක එනවා ඇයි මේ රූපෙට ඉපදීමේ දුක ලෙඩවීමේ දුක කියන්නේෙන උත්තරයක් කෙනනේ අපම කියන්නක තේරෙන්ට මටවන කොහොමර තේරුම් කලදට දැඟර සීම නොකරුලද මනසේ පොදු මනසි ජීවත්වනා අපිට තිබුණේ නෑ ඉගනගෙන නෑ කියල දෙඩ කෙනෙක් ටියනෑ චතුරර සතතිය අපිට තේරෙන විදිහයට ගම්මු. අපි කියමු ඉපදීමේ දුක ලෙඩවීමේ මහළු බව මරණ කියනව යම්තාක් දුක්තියෙනවන මේ ඔක්කෝටම කෙටියෙන් කියන්ඩ වෙනවා ඇහැට කෙටියෙන් කියඩ වෙනවා රූපෙට දුකයි කියලා. ඔන්න දුක්කේ අන්්‍යාන එහෙම දැනගෙන හිටියෙන. දුක්ක සමුදේ දන්නේ. ඇයි ඇහැට ඇයි රූපෙට. ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බවදුක මරණ දුක් තියෙනවා කියලා කියන්නේ මේකයි ඇහැලෝකය ප්‍රියයි මදුරයි රූපේලෝකෙ ප්‍රියයි මදුරයි තන්නහා උපදින්ඩ පුළුවන් පවතින්ට පුළුවන් එහි එ මුණහම උපාධානය වෙනවා එහෙම වුණොත් බවය හැදෙනවා එහෙමුණොත් බවය හැදුනොත් නැවත ඉපදෙනව ඉපදුනොත් මෙ සියලු දුක්තික ඔක්කෝම විඳින්ද වෙනවා මේ සියලු දුක්ටික ලැබන මක්කින් ගද මොකද ඇහැට රූපෙට එයා දුක්කේ ඥානං ආවන අපිනිම කියමු දුකේ ඥානය තිබුණනං දුක්කේ ඥානං ආවනං කෙනකුට එන්ඩෝනයම් කක්ද ඇහැ දුකයි ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව දුක මරණ දුක අප්‍රියංහා එක්වීමේ දුක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක හිතන බලාපොරොත් වෙන දේ නොලැබීමේ දුක් කියල යම්තාක් දුකක් තියෙනවන මේ සියලු දුක්කොල්ට. කෙටියෙන් කිව්වොත් ඇහැට කියන්න වෙන ඇහැට පිෙනෙන් රූපට කියන්ඩ වෙනවා. කියලා අපි කෙටි කරල ගමුකෝ පංචපදනකද දුකක් කියෙනකොට දැංවෝ පංචු පදංස්කඳද එක ප්‍රදේයයක්ක. මේ දුක ක්කෝම කියනවන කියන්ඩ වෙනවා කරද ඇහැට දුකයි කියන්ඩ වෙනවා ඇහැට පේන රූපෙට දුකයි කියන්ඩ වෙනවා කියලා කෙනෙකුට නුවනක් තියන්ට ඕනේ නමුත් එහම නුවනක් අපිට තිබනේ නෑ. ඉර පස්සේ සමුදී තිබනෙත්නෑ අපිට ඇයි ඇහැට් රූපට ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව මරණ දුක තියෙනවා කියලා කියන්නේ. ඇහැ ලෝකෙ ප්‍රියයි මදුරයි රූපේ ලෝකේ ප්‍රියයි මදුරයි තන්නහාව කියනෙක උපදින්ඩ පුලුවන් පවතින්ඩ පුලුවන් එහි. එතකොට තන්හා ව වනොත් උපාධන වෙනවා උපාධානී වනොත් බවේ හැදෙනවා බවය හැදුනු ඉපදෙන යිපදුණු ජරාමරණ දුක එනවා නං එහ නං මේ ඉපදුනහාම ජරාමරණ දුකනව නම් ඒ දුක ජරාමරණ දුකනතර කරන්න බෑ මොකක් වුනොත්ද ඉපදන ඉපදිම නවත් අන්ඩ බෑ මොක් ව නොදද බවය ඇතිතා ලෝක ඇතිතාක් භවය ඇතිනක නවත් අඩ බෑොක ඇතිතාක්ද උපාධාන වෙනතාක් උපාධාන වෙන එක නවත් අන්ඩ බෑ මොකක්ද තන්නාව ඇතිතාක් ඒ තන්නාව කොහෙද උපදදින්න කොහෙද පවතින්නේ මේ ඇහේ විරූපේ ඇ ඇහෙයි රූපේ තමයි තන්නහව උපදින්නේ පවතින්නේ එතකොට එහෙම උපදි පවතින තන්නාව නිසා උපාධානය වෙනවා උපාධානය වුත් භවය එන නම් භවය ඇති වුණු ජා ඉපදීම වෙනුවන ඉපදුණු ජරාමරණ එනවා නං මේ ඇහැ රූප කියන දේ නතර වෙලා තියෙන්නේ අන්තිවන මොක් හදලද. දුකම හදලමිසක වෙන ැ තැනක නතර වෙලා තියෙනවාද. එන හැටයි රූපෙට කියන්න වෙ මොක්ද ක කියනමයිද මොකද මේ ඇහැ පරිහරණය කල්ලා රූපය පරිහරණය කල්ලා ජරාමරනු දුකින් නිදහස් වෙන්න කනෙ. අර ආධිත්්‍ය සූත්‍රය අහලතිනනේද සබ්බම්භික්කව ආදිිත්තං. මහනෙන් සියල්ල ඇවිල ගන්න ලද මක හැ විලගන්නා ලදී රපය ඇවිල ගන්නා ලදදි මොක ඇවිලගන්නා ලද. ජාති ජරාවි්‍යාදි මරන සෝක පරිදදියෝ දුක්ක දෝමන සුපායාසයන්ග ඇලගන්න ලද කියෙ අලතින සූත්‍ර. ඊට පස්සේ දුක නිරෝදේඥාන මේ ඇහැටට මේ රූපයට තන්නහව නෝවනේ නම් උපාධනවෙන්න බෑ. උපාධාන නොවන භවය භවය නැතිවුණු ඉප දෙන්න ඉපදුනේ නැත්ත මේ ජරාමරු දුකනෑ. එහම් දුක නිරෝධ ගානී පටිපදාව තන්නහව උපදින්ට පවතින්ට පුළුවන් විදිහට ඇහැ උපද්දන් දෙපා රූපය උපද්දන්ට එපා කෙන නුනක් අපිටආවෙනෑ. ැ සීමා නොකරලද මනසින්න අපිට චතුර සත්්‍යය අවබෝධිය තිබුණ නෑ කියනකොට චතුසය අවබෝධය පහු ගම්මවා අපි. පහු ගම්මුතවපරියායකින්හ. තැමේ සීම නොකරලද මනසේ. අපි හැදෙනවා වැඩෙනව ලොකු වෙලා මෙන්න මේ වගේ නුවනක් ඇතුව මොකක්ද ඉපදීමේ දුක ලෙඩවීමේ දුක මහළු බව මරණ අප්‍රියන් හායුක්මිය කෙටියෙන් කියනවන මේ දුක්ටික කියන්ඩ වෙනවා කනට මේ දුක්ටික කියන්ඩ වෙනවා සබ්දට පංච ත් පචපද එතකොට කියන නෝනක් අපිට තිබුණේ නෑ කන කියන්නේ ඉපදීමේ දුක ගෙනත්ෙන ෙඩවීමේ දු ගෙනත් දෙන්න මහළු බව දුකක් ගෙනත් දෙන්නෙන මරණ දුක ගෙනත් දෙන්න අප්‍රියංහ එක්වේ දුකගෙනත් දෙෙන, ප්‍රියන්ගෙන් වවීමේ දුක ගෙනත් දෙෙන හිතන බලාපොරොත් වෙන ද කැමතිදේ නොලැබීමේ දුකක් ගෙනත් දෙෙන කායිකවේස මානචකවහෙස කියන සියලු දුක්ගෙනත් දෙන ධර්මයක් නේද කන කියලා කියන්නේ. සබ්දය කියලා කියන්නේ දුකක් නේද කියන එක අපි දන්නවා නං. මේ අපි දැනගෙන හිටියේ නෑ එ දුක්ක සමුදීඥානය දැනගෙන හිටියෙත් නෑ ඇයි කනට සබ්දට දුකක් කියලා කියන්නේ කන කියලා කියන්නේ සබ්දය කියලා කියන්නේ ලෝකයේ ප්‍රිය ස්වභාවේ මදුරු ස්වභාවය යුක්ත දෙයක් තන්නහාාව කියන එක උපදින්ට සහ පවතින්ට පුළුවන් සබ්දයට ාව කියනෙ උපදදින්ඩ පුලුවන් පවතින්ට පුලංක හද කනට තන්හාාව තිත් තන්නාව පැවතුනත් මකද වෙන්නේ. උපාධන වෙනවා කියන කාරණාව ඒ පසෙ ලහෙ මුූ මම මෙ නයායක්යන්නේ. උපාධන වෙනවා කියන කාරණාව ඒ අපි කෙටියෙන් ගත්ත හාම. තන්නහාාව තිබුණුත් කන මම කන මගේ කන මගේ ආත්මයයි කියල දැඩිව ගන්නවා කියෙනෙ එක නවත් අන්නඩ බෑ. ක තිබුණුත් කන ම මගේ කිය ගන්නවා කියෙනෙක නවත්තන්න ලුවන්ද බෑ උපාධානය කියන ඒකයි. සබ්ද තිබුණුත් සබ්දය මම සබද්දය ගේ සබ්දි මගේ ආත්මය කියල ගන්නවා කෙනෙක නවත්තන්න බෑ. එතකොට එහෙම දැඩිව ගත්ත තිය දෝසයම කදද භවය කියරකින් ඉන්දගන්න හිටගෙන නිදායගෙන ඇවිදිෙන හතර ඉරියවේ මට කන තියෙනවාම වගේ පෙනේ ක තමයි දෝසි එතකොට එහෙම බවේ ඇතිවනහාම තියන් දෝසය මොකක්ද ජති කන නිසා කනසිහිකල ප්‍රතිසන් දිටහැත් යන්න පුළුව මොකද කණ තියෙන හිද. එතකොට උපන්නාම ආයෙත් යත් කෙරවලක් නැති සසර එතකොට කනට සබ්දට තන්නහාාව නැති වනොත් උපාධාන වෙන්ඩ බෑ. මම මගේ මගේ ආත්මය කියලා ගණ්ඩ පුළුවොන්ද. ගන්්ඩ බෑ. එහෙම ගත්ත නැත්ත ඉන්දගෙන හිටක නිදාගෙන ඇවිදින හතර ඉරව තියෙන කියලා කනක් කිටින්නේ. ඇත්ත ඕෝක මම කතා කරයි. ඒමනත් ප්‍රතිසන්දීටයන්ට නිමිතිවසයෙන් කනක් කම්බ වෙන්න. සබ්දධය කම්බ වෙන්න. තිපදීම වෙන්න ඒ හින්ද තන්නහාව උපදින පවතින විදිහෙට්ට කන නූපැද්දියයුතුයි සබ්දිය නූපැද්ියයුතුයි කියලා එකනගන්න ම උගලට කියලා දෙන්නහ මම මේ කියන්නේ චතුරාර සත්‍ය ආර්ථ දැන් ඔය සීමා නොකන ලද මනසේ හැදන්නේ අපි ඇහැ කන දිවනාසේ සරීරයේ මනුස කියන එක දුකක් ඒව තිබුණු ජරමර දුක් ඇතිවෙන්ඩ පුළුවන් කියන ඒ නැතිවුණුත් චතරයි දුකෙ නිදහස්ෙන්ඩ පුළුවන් ඒහින්ද ඒවා උපද්දන්ටනම් එපා කියන නුවනක් ඇතුවද නැතුව දැහැ දෙන්නේ. තැසීමන් නොකරලද මනසේ යොමුවෙන්නේ ඔය ඉස්පර්ශාහිතන හාය නැත්තන් ඇහැකන දිවනාසේශරීරය මහා දුකක් ඇයිකට දුකක් කියෙන ඒවා තිබුණොත් තන්න හවපාධන වෙලා බවය ඇැදව ජරාමරණ දුක එනවා ඕ නැතිවනොත් තන්නහා උපාධන වෙන්ඩ බෑ භවේනය ජරාමරණ දුකනෑ ඒහින්දා ඇහැ හූපේ කන සබ්දය උපදින් නැතිවිදිහට කටයුතකට යුතුයි කිය නුවනක් නැතුවයි දැන් අපිම ලොකුුවන්නේ ඒකට කියනවාමකක්ද අවිද්‍යාව කියලා දුක්කේ අඥ්‍යානන් දුක් සමුදය අ ඥාන් දුක නිරෝධ අන්ඥාන දුක් නිරෝධගාවනනි පටිපදා අඥානන් අරහතර නැතිවෙනකට කියන අානන් කියෙනෙක කියෙන මොකද අවිද්‍යාව කියලා. අවිද්‍යාව හින් දමකොත් දන්නව දුනේ මෙ සීම නොකරු ලද මනසේ එන අපි අවිද්‍යාව නිසා ඇහැ දොස් සහිතයි රූපය දොස් සහිතයි චක්විංඥාන දොස් සහිතයිෙ ලිගෙන ගෙන තිබුණන නෑ එහෙම ඉගන ත්තේ නැති නුවනක් නැති අපි තමයි දැම් මේ සීමා නොකරු ලද මනසකින් හැදෙන්න්න වැඩින්නේ මෙම ඉන්න අපි අවිද්‍යාව නිසා මොකද කරන්නේ මේ පේන දේට හිතනවා අවිද්‍යාපච්චය සංකාරා මේ පේන දේට හිතන්ඩ ගත්තා. හිතුහාම සංකාාරපච්ඡා විඥ්‍යාණ කැන මේ ආරම්මණය විඤ්ඥානය පිහිටනො චේතේති පකප්පේති ආරමණ සමේතම් විඥාණසටිති හිතනකොට කල්පනා කරන කොට මේ අර්මුණේ විඤ්ඥානය පිහිටනවා. ආරම්මණය විඤ්‍යානයේ සතති ඔක්කන්ති නාම රූපා මේ අරමුණේ නොතේරුණට කමන්න ම මේ පෙළ දැන්කි කියන්නේ ඉටපසෙම ජීවිතන් කියල දෙනවා නිකන් හාගනන්ට මේ අවිද්‍යාව නි වෙච්ච දේ බදුරජාන් වන්ස පෙන්නන. අවිද්‍යාව නිසා මොකද කරන්නේ අවිද්‍යාපච්චය සංකාරා කියන්නේ මේ පේන දේට හිතන අපි එට සංකාරපච්ා ්ඥානන් ක කියනෙ මේ ආරමණය විඤඥානය පහිටනවා. විඤාපච්චා නාමුරූපන් කියන්නේ විඤඥානය නාමුරූප දෙකට මේ පෙනෙන පැත්තට බැස ගන්නවා. නාමුරූපච්චා සලායතරං කියන්නේ එතකොට ඇහැ උපදිනවා. ඇහැ උපදිනකොට රූපයක් ඉස්පර්ෂ වෙනවා. එතකොට රූපියයක් විඳිනවා. එකට තන්නහා කරම එකට උපාධන වෙනවා. එතකොට භවය ඇැ දෙෙනවා. කට ජරා මරණ දුකයනො මෙන්න මෙහෙමයි ලෝකෙ හැදුන හැටිය කියලා පෙන්න්නන. හරි ඒක මම දැන් ජීවිතතයෙන් පෙන්න්න අපි ඉස්සලා මෙන්න මෙහම පරේෂණයක් කරනු. මන්දැන් කිව්වනේ මේ සීම නොකරු ලද මන සොහොඳට බලන්ඩ හැමෝම හැම දෙයක්ම පේනවා එක දෙයක් විතරක් අහුුවල නැතිවිදිර ලන්ට පුලුවන්නේද පුළුවන්. එහෙම ඉඳලා ඕගලට මොනුවටහරදකට තන්හ කරන්න බලට ැ එකට සීම කර ැතු පුදුව මෙහම බලාගන දහ කරන්න පුල හොගට බෑ එතකොටට එනම් යහපතක් කුසලයක් හිතන්න එම හිතන් ොක් ැ දිහිතන්න කෙක් තියෙන්ෙ පැන එම නැතුව හිතන්න බලුවන්ද බෑ ඔන්න ඔහොම තම යාග. ඊට පස්සේ ඔන්න ඔහම ැ මෙම පෙනෙන මනස දන්නවනේ හරි. ඊට පස්සේ බලන්ඩ මෙ මෙහෙමත් අපිට බලන්ඩ පුළුවන්න්න ඒද කියලා මම මේ ඔක්කම අතැහරලා බලනවා මේ එ කෙනෙක් දය මේ චන්සිල් මහතය ද මේ රූප දය විතරක් ම ලනවාද තන කරලා. දැම් බලනොකොටට මට මේ රූපට හිතන්ඩ බැයිද මෙයා කෙනෙක් මෙයා පුද්ගලයෙක් හිතන්ඩවත් ඕ නෑ ැම් මෙහෙම බලනොකොට ඔගලන්ගේ මනස දි බලන්ඩ පුද්ගලයෙක් සත්ත්‍යය කෙනෙක් කියන ගති ඇවිල්ල තිෙනවාද පුදුවේ බලනොකොට නෑ. වෙන මුකත් ඔන්න ඔගුල එක රූපයකට සනිකල්ල හෙම බලන්න නමක් දන්නත මනුස්සේ කෙනෙක් කිය හැකිීම තමට ඇවිල ැද කියලා එනවාද නැද එනවා මෙන්න මේ තනි කල්ල සීම කල්ල ගන්න එකට තමයි උපාදන ස්කන්ධ කියලා කියන්න. මෙතන තියෙන පුදු මනසි තියන ඒට කියන ස්කන්ධ කියලා. මේවට උපාදන වෙන්ඩ බෑපුරාණ කරමෙන් හටගත්තය එක. එතකොට අපි ඉගනගන තිබනේ නෑ උපාධානයට හිත විදිට ඇහැ ඉපැද්ුවොත් රූප ඉපැද්දුවොත් තන්නහා උපාධානයේ යෙදෙනවා එහෙමුණොත් බවය ඇති වෙන එහමුණ ජරාමරන් දුකැනම වගේල ග ගෙන තිබු නැ එක කියන්නේ අපි අවිද්‍යාව නිසා මොකද කරන්න මේ පේන සිද්ධිය ඇතුළි එක දේකට හිතනවා. හිතුහම ඒ අරමුණ ගැන දැනුමක් ඇතිවෙන ඒ දැනුමෙන් හිත මෙහාට නැම්මහාම අපේ ඇහැ සීමාවෙනුව එක වස්තුවකට එකට මේ කියන්නේ නාමුරුපච්චය සලා ඇතනකෙන එතකොට එක රූපයක් විතර ගැටෙනවා. ගැටනොකොට දැම් මේ අරමුණට මම විඳලා මේට නැමිල තන්නහා කරලාොටම උපාධානය කියලා කැන්නේ අත්තවාද උපාධානය රූපය සත්්‍යයක් කියෙන ගතියෙනවාමට. ඉට පස්සේ මෙයා හොඳයි නම් කාම උපාදාානයක් තියෙනවා ොලාක් කුසලරගන්න තව සත්්‍යයෙක්න ිට්්‍යු පපානයක් තියනෙන ඔන්න දැන් මේ රූපය මට කෙනෙක් මයි පුද්ගලයක් මයි කිය තැනකින් මම ඇසුරු කල්ලා අතහැරෙනවා. ආපවමම පුදදුමනසට එනවා. එනකොට මට නිමිත්ත් කිටිනවා මන් දැකපු කෙනෙක් අන්න අතන ඉන්නවා කියෙන නිමිත්ක් කිටිනවා. ඔන්න දැන් නමිත්ත කලින් මුකූත්ම නිමිත්ති නැව පුදදුමණන සසිහිටිය ඔන දැන් අවිද්‍යාපච්චය සංකරකය ඇහැ උපද්දන්පා හූපය උපදන් දෙෙපා චකුඥන් උපදන මේ පුදු මනසින්න අපි ඇහැ දන්නත්නය රූප දන්නත් නෑ පේනවාගන එකක් විතරයි තියන්නේ දැ අවිද්‍යාපච්චය සංකරකෙන් හැ උපද්දන්පා උපාධන කඳ දුක්ක උපාධනයට හි ඉස්කන්දයෝ දුකයි කියෙ එක කාලානෑ හින්දා අපි මොකොදකන්නේ එක රූපයක් විතරක් සීම වෙන විදදිට හිතලා ඒ රූපය ගැන විතරක් දැනගෙන ඒ රූපයට පෙනෙන විදදිට ඇහැ සීමා කල්ලා එක රූපයක් විතරක් අල්ලගන ඒ රූපය එක රපයක් විර අල්ල ගත්ත ගම තන්න හෝපාදාන නවත්තන්න්නම බැ එකන පුද්ගලයෙක් සත්යක්කෙන හැගීමි යදනවාමයි මේදිහ වලනොකොට කෝප්යක් බහන්්ඩයක් කියනකම යෙදෙනවාමයි මේක අතබූත සස්වභාව පේවාද කියල ලන්න ොකො සතර මහධතුයි කියනෙ මේ කනබනා හර ැඳුණු සතර මහධාතු රප කියල පේෙනවත් පෙනවන එතකොට ඔන්න මේ විදියට බලලා ආපහු වෙනකොට ඔන්න දැන් සීමන් නොකන ලද මනසකුත් තියෙනවා ඊට අමතරව මෙහෙ කෙනෙක් ඉන්නවා කියෙන එක නිමිත්තකුත් ිතුරුව හදිලා දැන්. ඔහොමද හිමානොකර ලද බනසින්නොකොට ආපහව. දැන් අහලනෑ ඇහැ උපදන්නෙපා රූපය උපද්දන්නට පෑ හැ දුකමයි රූපිය දුකමයි. ඇයි එහෙම කියන්නේ. ඇහැපැද්දූ රූපි පැද් වූ තන්නහා උපදාන වෙනක නවත් අන්නඩ බෑ එහෙම නොත්. උලට භවය හිටිනවා නිමිති හිටිනවා. එහෙම හිටියෝ. මතු ප්‍රතිසන්දිට යන්ඩ වෙයි කියලා ඉගන ගැන ඒ හින්ද බයනැති හිද මේ පේනවා පේනෙනදී කෝප්පේ. මෙම මේ එක දේකට හිතන. හිතලා හිතඊට නැමුරු කල්ලා ආත්ක වස්තුවක් බලන බලනකොට මට කෝප්පේ මේක පෝස්ශලින් ගලින් හැදලති චරක් මචරක් වටනොත් ඇති ොට හිතලි රලා ආපහ උදු මනසට එනකොට දැම්මහ කෝප්පෙකුත්තියවා. හර දැග එක කාම උපාදන්න. ඔහොම මේ අපිට නිමිති හිටියම පුදු මනසිය හසිරලා නෙමේ මෙම සීම කරල අරගෙන අපි ගන්නේ. මෙහෙම සිහිමා කල්ලා ගන්නවා සීමකරපු ගමම්ම එක පුද්ගලය හරි වස්තුවක් හරි දෙයක් හැටියට ඇසුරු වෙනවා. එහෙම කල්ලා ආවහාම පැත්තකට අපි දැකපු දේ දැකපු කෙනා අන්න අතන ඉන්නවා කියෙන තැනකින් අපිට නිමිතියදෙන. ගොල්ලෝ කවදාවත් නොදැක්ක පැත්තකර යන්ඩ ඉස්සෙල්ලා අහවල් තැන අහවල් දේ මෙන්න මෙෙමයි තියන්නේ කියලා මනසි හිමිති දනවද බලන්න නමුත් වෙන මුකුත්තෝනෑ ගිහිල්ල ඇහෙ කෙලෙ සඇති කරගන්න ඕනෙත් නැ. මුකුත් නෑ ඕන වෙන මුොුණහර හිත හිතා යන්නකු නික ඇහෙම් මෙහම කලා බලහිඩකු. අන්න අරදේ අතන තිෙනවා කියල නිමිත්ත ටි නැද කියල. බලන්ඩ නොදක්කදේ දකිින්ඩ දක මේ ඇහෙම්බ යමක් බලන්ඩ බලන්ඩ තමන් දන්නා බවේ තමන්ගේ ලෝකෙ ලොකුවෙන් නැද්ද කියල. එතකොට කනෙන් කවදාව අහපු නැති දෙයක් හොඳට අහපු ගමන්ම මෙහහිම සද තියන මෙහම සද්දත් තියෙන ල නිමති ලොකුේ. නේද. එතකොටට ඒ වගේ දකින දකින අහන අහන දේවල් ඉතු ඉතුරවෙලා තමයි ඔය භවය කෙනක හැදෙන් ලෝකය හැදෙන්. ඒ ලෝකයේ තිබුණොත් ඒ භවය තිබුණොත් ප්‍රතිසන්දයේයට යන ඔය ලෝකය නිසා බවය නිසා හොම එකතුවිච්ච දේ නිසා අද ජරාමරණ දුක්විදින ඇයි ඒ දැක පොහපු පැත්ති ඉන්න අය එඩවීම නිසා මහළුවවෙච්ච නිසා මරණය නිසා ඔය ලෝකය ඇතුළේ දේවල් නිසා අදත්්දුක් විඳනවා ඔය ලෝක නිමිත්තක් නිසාම ප්‍රතිසන්දිීරති යන්ඩ වෙනවා. එතකොට ඇහැ පරිහරණය කරනකං රූපය පරිහරණය කරනකං චක්කු විඥ්‍යානය පරිහරණය කරනකං මොකද මේ ප්‍රශ්ය විසඳන්නබෑ. එතකොට බුදුහාමුදුරුවෝ මේ පටිචි සම්පාද චක්‍රය පෙන්වුවේ පුතේ වෙන මුකත්ම ඔගුල ොව මංකිවක් එකක්වත් ග්‍රහණය කරගඩ බැනම් එහම මේ කපල දාන්ට මෙන මේටිකල්ල ගණ්ඩ හරද එකක් එකක් ගාන බැයිනම් ඔක්කම කපල දණඩ මෙන්න මේ ටි අල්ල ගණ්ඩ කෙටියෙන් බුදුරජාන් වහන්සේ පෙන්නුයේ මේ ලෝකයට තමයි භවය කියලා කියන්නේ ඒ ලෝකය නිසා භවය නිසා තමයි අදත් දරුව මැරලා දෙම උපිමැරලා යානවාන ඉඩකඩම් මිල මුදල් නයතුරුස් මේ නිසා නුවේ විදිී දුක්දුන සුත්තුදිනවා සසර නැවත උපදින්දත් වෙන්නේ. කියලා මේ ලෝකේ පෙන්වා දුක හැටියට ඔය ලෝකම පෙන්වා දුක්ක සමුදය හැටියට ඇයි ඔය ලෝකි කෙරෙහිෙම තන්න්නහවෙන් තමයි ප්‍රතිසන්දියට යන්නේ. එතකොට ඒ ලෝකයේ හැදුන හැටි තමයි ඔගොල පටික් සම්ප අදවාස මෙනහි කරන්න ද නැත්තන් නමුත් මේ සිද්ධිය දැන ගන ඉඩ අපි උපපත්ති වසයෙන් ඔය ලෝකයේ අරගනාව නෙමෙයි ඔතන නෙමේ අපි පයගහල හිටගෙන ඉන්න තැන බුදුරජාන් වන්ස පෙන්ුව අපි උපත්ති වසය ආාවේ කෙලෙස් නැති සීමනොකරන ලද ප්‍රභාස්වර මෙන්න මෙහෙම මනසක් ඇතුව ඇ ඇදුම් නිසා රාගදේශ මෝහ අලෝබද්දේශ අමෝහ කියන කුසල විදිහටවොත් අකුසල විදිහයටොත් හිතීන්කීම් කිරින් කරන්න බැරි. පැෙනීම පැෙනීමක් පමණක් වූ තැනක දැක්මක් ඇතුව යුපන්නේ. සීමන් නොන ලදේ මනසිදගන මට හොඳර අරකොට සිතන්න බැනනෙ පුළුවන් හිතන්න බෑ. එතකොට හොඳටවත් නරකටව සිතන්කීම් කිරීින් කරඩ බැරි. කුසල රැස්වෙන්නෙ නැති අකුසර රැස්වෙන්නේෙ නැති. සමා නොකරන ලද විදිහේ කනක් සබ්දයක් ඇතුව යුපන්නේ. කියල පෙන්නලා මෙහෙම ඉඳලා අවිද්‍යාව නිසා උපාධන වඩ හිත විදිහට ඇත්තන් කෙස් ඇතිකර ගණ්ඩ පුලුවන් විදිහට අපි තෙරබසංගම කෙලෙස් ඇතිකර ගණ්ඩ පුළුවන් විදිහයට ඇහැ හදාගණ්ඩ එපා ඇහැට රූප අල්ල ගණ්ඩ එපා කන හදාගණ්ඩ එපා කනට සබ්ද අල්ල ගණ්ඩ එපා මොකද එහෙම කෙලෙස් ඇතිකර ගණ්ඩ පුළුවන් විදියටට රූපයහදාගතුත් කෙලෙස් ඇතිවෙනවාමයි ඇති වූනොත් උඹලට තැත්තක දැනකොට ඒ ද යෙනවා කියෙන නිමිතේ තිනවා. කෙලෙස් ඇතිවෙන්නඩ පුළුවන් විදිට කන හදාගණ්ඩ එපා හදාගත්තුත් ඒකට කෙලෙස් ඇතිවෙනවා මයි තන්නාව දැඩුව ගන්නවා කෙනක් ඇතිව. එහෙ මුණත් ඹලට එක නිමිති හිටිනවා. බවය හිටිනවා. බව හිටියුත් දුකයනවා කියලා අහල තිබනෙ නෑ. නැතිකමහින්දා ඇහැ විතරක් ඇ රූපයක් විතරක් කන විතරක් ක්ඩ සබ්දයක් විතරක් හැදෙන විදදියට නැත්ත හදාගන ඒකට කෙලෙස් උපදවාගන මේ නිමිති හදාගෙන තියෙන්නේ කියන එකැ පෙන්නට මයි පටි සම්පාති පෙන්වේ. ආවට පස්සේ අපේ අපිගාව තියෙන වරද නිසා අවිද්‍යපච්චය සංකාරා කියනක පටන් අරගන තන්නා උපාධන භව කියන තැන නැවැත්තුවේ භවය කැනෙ ලෝකේ. මෙන්න මේ ලෝකෙ හැදුන මෙන්න මෙහෙමයි කියලා අවිද්‍යාකර්මයෙන් උපාධන වෙන්ඩ පුළුවන් ඉස්කන්ද ටික පැද්දවා ඒකට උපදදලලා ඒකට තන්නහා උපාධන වෙච්ච නිසා තමන් ඇසුර කරපු කෙස්සාාක්ද ඇසරුකරපු නිමිත්ත තියෙනවා කෙන මතකයක් හෙටිය. ඔන්න ඔහොම තමයි ඕගොල්ලන්ට මේ කර්ම භවය ලෝක හැදුනේ කියන එක තමයි අවිද්‍යපච්චය සංකාර කළම පටිච සම්පද සිද්ධියීම පෙන්න්න ඊට පස්සේ අපේ ගමන් මග සම්පූර්ණ වෙනස් වන ය්ඩාවේ පිරිසිදු මනසක මෙම රිජු ගමන. අවිද්‍යවැෑවිල්ල අවිද්‍යා සංකාරය යහරා පංචුපාදනස්කන්දයක් කදාගන ඒක තන්න හවපාදාන වෙලා නිමිති හිටිද ගත්හාම. හිටලා ආපව පුදු මනසටනවා ආයත් පුදුමනසින්දල පංචුපාදනකන්දයක් උපදවාගන තන්න හවපාධන වෙලා නිමි ඉටන ඔහෝම ාවට පස්සෙ කෙලින් ගම නමතක වෙලා දැම් පංචුපාදනස්කන්ධයක් උපදවාගන්නවා මෙතෙන්ට එනවා මෙතන් දල පංචුපාදන ස්කන්දයක්ම සහිකරනවා යි බලනොහනො ඒ ඇතුලම කැරකෙනවා ද. දැන් ඔන්න අපි ලෝක දැන් ජරාමරණයට අයිති වෙලා දැ මෙතියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම් විලාවක උඹලා බිහෙම හැදින වැඩෙන්න උඹලට දුක්කිය ඥානන්තිබුණන ජාසි දෙසනා නොමොකක්ද. දුක්ේ ඥානන් තිබන දැන් මේ සීම නොකනු ලද මනසක් තියන ඕගල්ලන්ට නුවනක් තිබුණ නං කෙලෙස් ඇතිකරගන්්ඩ පුළුවන් විදිට එහැ උපදන් දෙෙපා රූපය උපද්දන් දෙෙපා මොකද ඇහැට රූපයට කියනවා ජාති ජරාමරණු සෝක පරිදි දුක්ක දෝමනස් උපායස ධර්මෝ කියලා කියන්න වෙනවා ඇහැට. ඇයිඒ. ඇැ උපන්නවොත් රූපය උපන්නොත් ඇහැලෝකෙ ප්‍රියයි මදුරයි රූපියලෝක ප්‍රියයි මදුරයි ඒකෙ තන්නහාවේනවා ඒමනුත් උපාධානය එනවා ඒමුණුත් භවඇවිල ජරාමරණ දුක එනවා. කියලා අහගන තිබුණුත් ඇහැට තන්නහා නොකළො තරූපයට තන්නහා නොකළු උපාධාන වෙන්ඩ බෑ බව නෑ ජරාමරණ නෑ එහෙනම් ඇහ උපද්දන්න නැතුව ප කෙලෙස් ඇතිකරග්ඩ පුළුවන් විදිහයට ඇහැ උපද්දන්නේ නැතුවෝ රූපය උපදන්න නැතුවෝ ඔහෝමොම හිට පල්ලා කියලෝ උපදේසියක් හල තිබුණා නං අපි කවදාවත් සීම කල එහෙන නිමිති ගන්න එහෙනම් අපිට අරකර්ම බවේ නෑ අද මෙච්චර විතරයි තියෙන්. තේර එහෙම හිටියනම් අපි මේ පුරාණකර්මයෙන් හටගත්ත මේ ටිකත් ඉවර වෙනවා අති සම්බවන් අලුතෙන් භවයකුත් නෑ විරත් කිත්තා අයිතකේ බවසේ නැවත භවයක නොවැලවුණු සිතින් අපි පහනක්නන වගේ නිවෙනවා තේරනය එතකොට දැ අලුතෙන්ගහ ගත්ත බුදුරජාණන් වහන්ස දැන් අපට කියලා දුන්න දැන් අපි තේරුම් ගන්නවනු වෙලා යෙනන දේ. දැන් අපිට දෙපැත්තක් පේඩෝනේ අපි උපන්න තැන ආපු තැන පේණ්ටත්ව ඕනේ අද ඉන්න තැන පේණ්ඩත්ව ඕන්නේ. තේර දැන් දෙ පැත්තක්. ආපු තැනමකක්ද ඇහැ හැදිලා රූප පෙනුණ කුසල සහගතව තකුසල සහගතව සිතීන්කීන් කිරින් කරඩ බෑ සීමා නොකරලද මනසකෙන් තමයි රූප පෙනුනේ. නේද? එතැන තිබුුණා රූපවේදනා සංඥාංකාර විඥ්‍යාන කල ස්කන්ද ටික්ෙනෙට හැබැයි අපේ රූපවේදනා කතාවක් කොත් දන්නෙත් දැ. පෙනෙනවා. ඒ පැනීම පෙනීමක් විතරයි. දිත්ටේ ඉදිත්ත නත්තා. ඒට හිතන්න කියන්න කරන්නුවත් බෑ. පේන්ඩ තියෙන හේතු දෙ ටික නැතිවෙනකොට ඉබේම පේනදේ ඉතුරු නැත්තුවම නැතිවෙනවා.ය ඔන්න ඔය පුදු මනුසිින්දකන බලන කොට. ආහකට යනකොට තියෙනවා කියල නිමිති හිටින්නේෑ ඇයි මේක අහුුවෙන්ඩ එකක් නෑනේ ඔය පුදු මනස හිටියනම් යන්කින්ි සමුදය දම්මන් සබ්න්තන්නේ රෝද්දම්මා හටගත්තදී ඉතුර නැතුව නැති වෙනවා කියන එක සාක්ෂාත්ව වෙන තැනක් තමයි මේ ඒකට මුකුත් කරන් රෝනෑ අපිට මොකද මේක මුකුත් අහුවෙලා නැති හින්ද අපිට මත කහිටිට නිමිති නෑ ඇයි මොකක් ගැන ත මතක තියගන්න ඕකේ මෙහෙම පුළුව න්න මෙහට නැබුරන මේ මුළු මිත්ත මල්ලගත් හැ එතකොට අනිත්දේ සාපක්ෂ නිමිතට සීම කරලෑ ඒහින්ද මෙහෙම නැමෙන්න්නේ නැතුව දැන්ැ මෙහෙම බලනොකොට සමා කරල මට ඔන්නම් පුළුවන් ආම පිරිිසු ලස්සනයින පහරි හොඳයින කියල ඔන්න කියන්න පුලුවන් එතකොට මේ මටමට සීමාකරගෙන තියනවා අනිත් දෙර සාපියක්ෂ වෙලා ඒම මේ යථාර්ථය තමයි මේ සීමා නොකරලද මනස කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ බැහැර නිසා ඕගුල්ලන්ට පෙනෙනවා කියන එකක් වෙලා ඕගුල්ලු බලන්ඩ යුමු වෙලා නෑ කියන එකයි මේ කියන්නේ. අපිට පෙනෙනවා අපි බලනවා කියල දෙකක් තිනවා නේද. පෙනෙනවා කියෙන සිදධිය තිනෝ බලනවා කියෙන සිද්ිය නෑ බලනවා කියන එක කරන්න කර්මයකින්. චේතනාව ඒක අවිද්‍යා ප්‍රත්වයෙන් කරන්නේ අපි. බලන්ඩ ගියොත් මම මට බලන්ඩ වෙන්නේ කෙනෙක් හු දෙයක් දිහායි. එතකොට එක චේතනාවකින් කරන්න වෙනවා. නවත් මේ පේනකට චේතනවක් ඔන්නෑ. එතකොට ඔන්න ඔය සීම නොකරන ලද මනසකින් තමයි අපි උපන්නේ. දැ මෙහෙම ඉන්න හැදනු මම කෙනෙක් ආදිම තැන. එතකොට නිකං හිතන්ඩ ඕනෙ අද අපිට හිතෙන්න්නේ මේ සීම නොකරන ලද මනසකෙන මේ මුකූත් නිමි තිනෑ වගේ දැනකින් තේරුණාට මේ මම ඉන්නවා කියෙන හැඟීම පැත්තේ බැග්‍රව්න්ඩ එක තියෙනවා. අරකාලෙදී එහෙමුවත් නෑ හොඳ එක මතක දයාගණ්ඩ ඕන මම මගේ මගේ ආත්මයකෙන හැඟීමක් තව පැත්තකින් ගත්තහම මේ පේනදේ නියෝජනය වෙනකොට පේන්නේ මටගෙන හැඟීමක් අනුසය වෙනවාද. ඒක නෑ අර පිරිසිදු මනසේ. මේ භවේ හැදිලා ආශ්‍රවත් එක්ක හින්දයි මේ මේ සීමමා නොකන ලද මනස ගැන අද මම පෙන්නුවට තාම කෙලෙ සහගතය පෙන්නන්ඩ වෙලා තියෙන්. අර පිරිසිදු මනසොයිට වඩා විශාල ගැඹුරු විශාල සුඥතාවයක් ඒක කෙනා නෑ. බාහිය යම් වෙලාවකෝ ඔබට දැකීම දැකීමක් පමණක් වුණොත් එකල්ලි ඔබ එහි නෑ එකල්ලි ඔබ මෙලෝ නෙමේ ඔබ පරලුවත් නෙමේ ඔබ මෙලෝපරලෝ දේ‍ය අතරතරත්න මේ කියන තර සංජතාවයක් එක දබුණ. මොකද අපි ඇහැ උපදදල, වලින් නිමි කන උපද්දල සබ්ද වලින් නිමිති ගණ්ඩ ගත්තට පස්සෙ මේ පැත්ත ගැන දැනුමක්කාවේ එහෙම නැත්තන් අපිට මේ ආධ්‍යාත්මක කය ගැන කලම නිමිති නෑ ඕක ලෝකලන් හැදැකල තියෙනවාද කියන්නකු පේනවා දෝගලන්න පේනෑ ඕගළන්ගේ හැ පේවාද ක හන්න ෙම න හොම දයන්නේමන් කියන්න වේමයි ඕගොල්න්ගේ ඇහැට ඇහැ පේනවද කියලාහන්න ඕගල්ලන්ගේ ඇැ ඕගලන්ට පේෙන් නැත්තන් දැන්න පේ න එ අතීතේද පේන ඇත්ද අතීතයේදී ඕගොල්න්ගේ ඇහැට ඕගල්න්ගේ හැම පේන ඇත්ද නෑ? අනාගතය පෙනේද නෑ. ඒම් කවදාවත් නොපිනිච්ච හැක් ගැන කොමද දැනුවා. කවද නොදැක් එකක් ගැන කොහමද දැනුමක් කෝොලගේ හැගැ නොගලට කො ද. කොම දැනුවාවි. කවදාවත් නොදැක්ක දෙයක් ගැන අපිට නිමිත්තක් තියෙන්ඩ පුළුවන්ද මතකයක් තියන්ට පුළුවන්ද? අද දැකලත් නැත්තන් දැන් දකිනවත්න මෙෙනම් අනාගතට දකිින් නැත්තන් කවදාවක්. කිසීම දවස නොදැක දෙයක් ගැන අපට කෙලේසියක් තියෙන්ට පුළුවන්ට එ නෝගල්ලන්ගේ ඔය ඇහැ අතීතයේද දැකලත් නැත්තන් දැම් පේෙන්නෙත් නැත්තන් අනාගතරට පේනෙත් නැත්තං. මේ මගේ හැයි කියලා දුක්වෙෙන් තරු නිමිත්ක් කොහද. අන්නක තමයි මේ පංචුපාදනස්කන්දී දෝසි එකයන්න මේ රූපය නියෝජනව ටක්ගල රූපය උපදිනකුට හැ නිෝජනය වෙන කියන්නේ ඇ ගැන මේ ඇහැ තියෙන හින්දයි මට පේන්නේ එකෙන හැගීමක හොුල්ලු මේ හැ අල්ලගනන්නේ එහෙම නැත්තං මේ ඇහැට පේන්නේ මේ ඇහැට පේන්නේ පිටි මොනවාද ඇට පෙන්නේ මනවාද රප රූප ඇතුළ ඇස්තිනවාද නෑ? තියෙන රූපමයි ඒ රූප ඇතුළේ අපි පංචුපාදනස්කන් දෙක මොකද කරන මේ හැගැෙනත් නිමිති ගන්නවා අර ඇස් දෙකත් මගේ ඇස් දෙක වගේ තමයි කියල මේ නැත්ති කෙලේසියක් උපද දන්නේ අපි රූපාහිතනයෙන් චක්ක අහිතනය උපද්දල මේ තියෙන්නේ මකෙනක තේරෙනවා දැන් ඇයට පේන්නේ මොනවාද රපම රප ඇතුලේ තියෙන්ට පුළුවන් මොනුවද රූපමෝනේ රූප ඇතුළේ ඇස්තිෙන්ට පුළුවන්ද බෑ. එහනම් මේ රූපායතනය තමයි චක්කාාතට නිි තරග තින කෙසි කොච්චර රට ඉලති නොද කන්නාඩියක් දිහ බලල මේ තමයි මගේ ඇහැ කන්නාඩිට වැටන්නේෙත් ඇහෙම් බලන්නෙන් මොකක්ද රූපේ ඒ රූපේ දිහැ බලන්නම කක් කියලද ඇදිය බලනවා කියලා එහ දි බැලුවහම මගේ හැත් මෙහම යි කියලො ඕක ළන් බනසට හිට න හැක් ැ බවය කියලා කියැනෙ දැඟ හැතියෙනවා. රූප තියනවා ඒ මොකද පංචුපාදනකන් හැසිසරගේ හොමයි තියෙන්නේ. ඔය ගතිය තිබුණ නෑ පුඩිලමය සන්දයේදී. තේරවාද එතකොට එනම් මේ සමානු කනු ලදද මනස පුංචිලමය සන්දයේදී මේ හැකන දිවනාශ ශරීරයේ තියෙනවා කියෙන දැනුම එක ඉදල තියෙන්නේ. නෑ මම කිවේ අපින එකම් හිතන්න මේ මම කියලන්නේ ඔය මම කියන දැනුම තියන්නේෙ උගොල්ලන්ට මම කියලා ඔගොල්ලන්ට නිමිත්තක් ගණ්ඩ පුලුවන් ඇහැ ගැන. එක කන ගැන. එ නාසය ගැන. එක්ක දිව ගැන එක සරීරය ගැන. ඔගොලු දන්නවාද ඇහැ කියන එක කවදාවත් අතීතවත් වර්තමානුත් අනාගතයදුවත් පෙනිලත් නෑ පේනවත් න පෙනින්නේ දනෑ. කන කියන එක අතීතයවත් වර්තමානයවත් අනාගතයද පෙනුනෙත් නෑ පෙනුවන්නේ පෙනිෙත් න නාසය කියන එක අතීතිවත් අනාගතදතුර්ථමානයවත් පෙනුනෙත් නෑ පෙන්ිෙත් නෑ පෙනෙි න්නේේදනෑ. දිව කියන එක අතීති පෙන්ලත් නෑ දැම් පිනුවත් නෙවේ අනාගතර පෙනෙන් නෙත් නෑ.කාය කියන එක අතීතිති පෙන්ලත් නෑ දැම් පෙන්ෙන අනාගිදිර පිෙන් නෙත් නෑ. ඇහැට පෙන්නෙමනවාද රූප මෙම කල බලන්න එකොටමකක්ද මෙම බැලුවත් පෙන්නම කක්ද රූප මෙම බැලුවත් පෙන්නම කක්ද රූප කෝ අය? රූපන ඇහට පේෙන්නේ ඇහට සාපේක්්ෂ කයකම් ෙෙන පුළුවන්ද. බෑ හට සාපයෙක් චම්පෙන්ෙන මොකක්ද රූප. එතක රොකෝ කය කයි යතහර්තය අනිදර්සනයි. කය කියන එක අපි මේ බවේ කියලා කියන්නේ පංචුපාදංස්කන්ඳ ලෝකය කියෙන නැත්ති කෙලේසික් මවප සිද්ධියයක් තියෙන්නේ. මට ඕනේ මේ අවිද්‍යාව නැමති ධර්මතාව සක්‍රයේ වුණනාට පස තමයි මේ පම්ගාලය අපි පැටලුුණේ මිසක අර පොඩිළමය සන්දියේදී පුරාණකර්මයට හටකත විපාකටිකේදී එහෙම නොපෙනුණු දේ නොපෙනුණු දේ නොපෙනුණු දැනකව තිබුණ මිසක නොපෙනුණු දේ මට පෙනුනාා දැනුනා කියන තැනක මනුවමෙන්න්නේ මිති තිබුණු නෑ ැවිිට. එම බල නොකොට උපති වයෙන් එනකට ඇහැ කන දිවනාස්ස සරිරය කෙන ආර්තනලින් එකක් ගෙනවත් අප නිමිති බිලතිද එහෙම නිමිති නැත්තුව මේ පෙනෙන දේ සීමන් නොකරල මනසක්තිමුුණු හිතන්ඩු කොම සු ාවයක්ද කියලා. කේ බිඳෙන්නේවත් නෑ බිඳින්නවත් නෑ ඕකේ අදෝගලන්ට තේරෙන්නේ නැත්ත මෙම සීමන් නොකර ලද මනසක් නිකඟ අමුවට පෙනෙනවා නමුත් තාම මේ මම ඉන්නවනය කියන අදහසතියවා. එතකොට මෙචර් කෙ ගොලක් මැද්දෙදිවත් මේ නිමිත්තක් පනුවන්ට බැරවෙන කොට පුද්ගලය නැතිකාරයකෙද කොච්චර සුංඥතාව ගැඹරු සං්‍යතාවයක් තියෙන දෙක හිතන්න තේරමේද එතකොට අන්න එහෙම තැනකින් තමයි අපි උපන්නේ ඔය කතාවෙන් ඔය ටික පෙන්න්නේ මොකගටද ෙවල් දුරොල් යානවාහන් ඉඩකඩ මිලමුදල් ය තියන මේ ලෝකෙට අපි උපති වසිං ආාවේ කිය ලෝකයක් කියනකොට අපි ඇවිල තියනෙ එෙතින්ටද උපතිවසෙන් ගෙවල් දුරොල් යාන වහන ඉඩකඩ මිලමුදල් අම්ම තාත් නෑදෑය සහෝදුරියයෝ ඉන්න මේ ලෝකයක් තින නම් ඒකද අප උපතිවසයෙන් තකට ඇවිල යන්නේ ඒකට දාවේ ඒ ලෝකයේ හැදිලවත් නෑ අපි ඇහැ විතරක් කරගනු සුඥතාවයක් තියෙන තැකරන ඇවිල තියෙන් නිමිති නෑ එහෙම තැනක ඇවිල්ල හැදිල වැඩිලා අවිද්‍යාව නිසා අවිද්‍යාව කියනකොට දුක්කේ අඥ්ඥානන් කියනකොට එයාට කොච්චරක් දුරට දුක්කේ අ්ඥාණන්ද දුක ගැන දන්නෑ කියන කොළමුගක්ද ඇහැ දුකයි රූපය දුකයි, කන දුකයි සබ්දය දුකයි කියන මට්ටමට පංචුපාදන කන්ද දුක්කා. මේ ඇහැ දුකයි රූපය දුකයි චක්ක විඥාය දුකයි චක්කු සම්පසය දුකයි. කන දුකයි, සබ්දය දුක, සෝත විඥාය දුකයි ෝත සම්පස්සයේ දුකයි කියන එකයි දුකේ ඥානන් කෙනෙකෙ නියම අර්ථය මිසක අනේ ඉප දෙනව ෙඩවෙනුව මැරෙනව නේද කෙල හිතන එක නෙමේ. ඇයි? දුක්ක සමුදය ඥානය. එතකොට අපි ඥානය මතක් කරමු ඉස්සල්ලා ඥානය නැතිකමණ යඥන්නේ දුකේ ඥානන් කියල ශෘතවත් ආරය ශ්‍රාවකයට දුක්කේ ඥානය ඇතිවුණුත් කොහොම ඇති වෙන්ඩුවනෑ. ඉපදීම ලෙඩවීම මහළු බව මරණය කියල යම්තාවක් දුක්ලෝකෙ තියෙනවනම් මේ දුක්ටික ඔක්කෝම කියන්ඩ වෙනවා ඇහැට රූපෙට චක්කු විඥානයට චක්කු සම්පස්සයට චක්කු සම්පස්යෙන් උපන්න වේදනාවක් තියෙන මේවයි දුක. කන සබ්දය සෝත විඥ්ඥානයේ සෝත සම්පසයේ සෝත සම්පස්සයෙන් උපන්න යම් වේදනාවක් වෙන මේකයි දුක කියල දුක්කේ ඥානන් කියනකොට මෙන්න මේ පංච උපාධනස්කන්ධයක් ආයතන දොළහක් අටලොස් දධාතුවක් තින මෙන්න මේටික දකින දුක ඇට. ඇහැ කන දිවනාසි ශරීරයේ මනස්සකේලා අපිට හම්බෙන මෙන මේටික තමයියා දකින්නම කක් කෙලද දුකේඥානං හැටියට ඇයි ඒටික දුකේඥානයක් හැටියට ඒ ටික දුකක් හැටියට නූනක් තින්නේ ඇයියට ඒ ඇැ තිබුණත් රූප තිබුණනත් චක විඥාය තිබුත් ක තිබුත් සබද බ සෝත ඥාය තිබුණොත් මොකද වෙන්නේ තන්නහාව කියන්නේක උපදින්ට පවතින්ට පුළුවන් සේස්ත්‍රයේක එහෙම වුනොත් තන්නහාාව කියන එක එප දෙන්න පව පවතින වුනොත් එක මම මගේ මගේ ආත්මයයි කලා දැඩිව ගන්න එක වලක්වඩ බෑමයි. ඇ තිබුණොත් රූපය තිබුණුත් කන තිබුණුත් සබ්දය තිබුණොත් ෙටියෙන් කිවෝ මම මගේ මගේ ආත්මය කෙලා ගන්නවා කියන එක නවත් අඩ බෑමයි. එහ මුණොත් මොකද කරන්නේ බව හිටිනවා කියලා කියන්න. ඉන්නකොරත් මේ ම තමයි මේ ඉඳගෙන ඉන්න මේ මට තමයි පේන වගේ තැනකින් බවය කියන්නේ මේ මන සිතියන නිමිත් හිටිනවා ෝ ලෝකයේ හිටිනවා ඒ හිියොත් නැවත එප දෙනවා යිපපුදුණු ජාමර දුක එනවාමයි කියලා දුක සමුදේ ඥානය දන්නවා යාමකක්ද තන්නාවව තමයි දුකට හේතුව කියලා දුක්ක සමුද හැටිය දකින්නම කද වැයි ඇහැ රූපතිබුණත් තන්නාව ඇතිවෙනව තන්නාව වනොත් තාව දුක හේතුවෙන්ෙත් කොද කියල දන්නවා උපදාාන වෙන උපදාන වනත් භවය ඇතින භව ජාමර දුක ඇති වෙනවා මයි කළ දන්න. දුක්ක නිරෝධීඥානයක් දන්න මොකක්ද. ඇහැට තන්නාව නැතිවනුත් රපට තන්නාව නැතිවුණත් උපාධාන වෙන්ඩ ෑ මමමගේ කියලා ගණ්ඩ බෑ. එමුණත් භවේනෑ ඒමුණත් ඉපදීම ජරාමරණෑ. ප්‍රතිපදාවමකක්ද ඇැ නීපද්ිය යුතුයි රූපය නෝපැදිය යුතුයි ඉපත්දුවත් තන්නහා උපදින්න පවතින්නේ තන්නාව නැතිවඩ ොකද කරන්න ඕනේ මොකද මුල්නියායෙන් පෙන්නවා ඇහැ තිබුණත් රූප තිබුණු තන්හාව කෙනෙක නවත්තන්න බෑමයි කල පෙන්වනන්නේ එ තන්නාව නැතිවෙන්නඩට තෝනේ ඇ රූපය නම් මකද කරන්න වෙන්නේ. නෝපදදන ඇහැ නූපදුවොත් රූපය නූපදුවොත්මොද වෙන්නේ තන්නාව කියන එක? ඉඩ නෑ තන්නහාාව ගැන කවර කතාද තන්නහා ඇතිවන්න තියෙන පොළොද නතිවවා ඔකා සේතු ගාතු හේතු ගාතු හේතුවම නැති කරනවා තහා අනුෂේම නැති කරනවා ඇහැ රූපයේ තියයේද තන්නාව නැති කරන්න පුළුවන් වනත් එහම බෑ පුළුවන් වනත් තන්නහා ඇැතිවෙන හේතුව නැතිවෙලා නෑතාව ඇයිඒ තන්නහා වැැතිවෙනකු හරද ඇහැටනම් රූපෙට නම් හ රූපයේද තන්න නැතිකළු න්න ඇතිවෙන ේතුව නැතිවලා බැරිවෙලා ඇහැ රූපය කියන එකම නැතිකළොස් තන්හාවතිය තන්හා වැතිවෙන හේතුවත් නෑ කියනවා එතටන තන්හා මූලේම ගලලා දැමන උච්චින්න මූලා මුල මුගුල්වා දැම්වා තාලවත්තුකා තල්කඳක් ෝගේ කළා එතකොටට ප්‍රතිපදාවේනවා හෙනම්ම කද්ද ඇඒ නිරෝධය ශක්ෂාත් කට යුතුයි. ෆූපි නිරෝධය ශක්ෂත් කටයුතු කුමක් නිසාද තන්නහා නිරෝධය සඳහා. කියල එයා දන්නේක දෙයයි මොකක්ද නිවන හැටියට දකින්නේ මේ පංචූපාධනස්කන්දයේ අනුත්පාද නිරෝධය පංචපාදනස්කන්දය මතු නූපදින ස්වභාවට පත් කළ ගමම්ම න්නාව කියන එක මතු නූපපුතිදින ස්භාවයට පත්වෙනවා. එතකොට එහෙම දන්න දන්න නිසා තැන් එයා දන්නේ ඇැ නැතිවුණත් රූපය නැතිුණුත් තන්හා උපාධන වෙන්ඩ තැනක් නෑ. ඒමනුත් භවේ නෑ ජරාමරණු දුකන. ඒ හින්දා ඇහැ උපදදන්න හොඳ නෑ රූපය උපද්දන්ඩ හොඳ නෑ කියල දන්න හින්දා. රූප දැකල නිමිති අනුනුමිති වසයෙන් හෙම ගන්න නෑ හැක ගන්නවා. සෝතන සුද්දන් සුත්වා කනින් සද්දාහල නිමිති අනුනුමිති ගන්න නෑ ගෝකන්නේ. කන රැක ගන්නවා පුළුවන්තර.වෙන්න මේ වගේ යද්දි එද්දි කය කෙරෙහි වේදනාව කෙරෙහි සිත ධර්ම කරෙහි සතිපට්ටානක සීය පිටවාගන යනවනවා වටපිට බල නොකොට වැඩකරනකොට නිමිති අහුවෙන් ඇතිවට සීමා නොකර ලද මනසයෙන් කටයුතු කන්නවා. එතකොට මෙන්න මෙහෙම සමා නොකරණ ලද මනසේ ජීවොත්වී යුතුයි උපාධානයට හිත විදිහට නැතන් තන්නහාාව ඇතිවෙන විදිහට ඇහැ ඉපද්දී යුතු ඇහ උපදන්නට හොඳ නෑ රූපය උපදන්නට හොඳ නෑැ කියෙන නොන යාව. ප්‍රතිපදාවමකදද මෙයාගේ දුක නිරෝධගමනි ප්‍රතිපදාවමකක්ද ඇහැ තිබුණ දරූපය තිබුණුන්නේ තන්හා වෙන්නේ ඇහ නැත්තන් රප නැත්තන් තන්හාාව උපදදින පතින ලුවන්ද බෑ ඒහින්දා උපාධානයට තන්නහාාව ඇතිවඩ පුළුවන් විදිහයට ඇහැ උපද්දන්නේ නැතුව රූපය උපද්දන්න නැතුව ජීවත් වෙනවා කියන ක්‍රමය තමයි මේගේ දුක්ක නිරෝධ ගන ප්‍රතිපදාවේරමේද. ඒ ඉන්දා රූපයක් බැලුවත් උපාධානයට තන්හාාව ඇතිවෙන විදදිට උපාධානයට හිත විදිහට බලන්නෑ. සතිපට්ටාට හිතතිාගෙන තමයි බලන්න මේ දිහ බලන්න ඕනයවුනො. කනබුණ ආහාරෙන් හැදුුණු කූුණුප කොටස්්ටික් සතර මහධතුයි කියෙන නුවන තියාගෙන මේ රුපි දයා බැලුවාම එයා හැසිරන්නේ රූපෙනම සති පට්ටාන වාසේ කරන්නේ එහෙම එතකොට දැන් රහතන් වහන්සේ නමක් බැලුවොත් අපි වගේ මේ වරණ සටහනය පුද්ගලෙක් කියලා හිත යන්න උපාදාානයෙන්න්ඩ මේ රුපි දි බැලුවොත් යතහ භූතිඥානය හි බලන්නේ. කණපුුණ ආහාරෙන් හැදුන සතර මහධතු රූපයක්න කියලා බලනකොටම මට පේන්නේ මනුස්සේ උපානයට හිතනෑ මට එන්නේ නෑ චන්දසිල්ම් මහත්තයා කියලා. අපි යථාබූත ඥානය නැතුව රූපය විතර බලපු ගම උප කෙනා කියරලා දහසේ නොවද නැද්ද. එනවා. එතකොටට එයා යම දිහැ බලනවන මේ ඇහැ පරිහරණය කරනවා රූපය පරිහරණය කරනවා මොකක්ද උපාධානයට හිත නොවන විදිර. මොකද මෙතන දුකකිවී උපාධන කන්ද දුක් උපාධනයට ට ස්කන්ද විතරයි දුක කිවේ හමනැත්තුව උපාධානයට හිත නොවන විදි ස්කඳ පරිියරණය කරන්න ගියා කෙල ඒක දෝසයක් නෑ කෙනෙක් ක්‍රත්වෙච්ච යකඩයක් තියෙනනම් අතින් අල්ල ගත්තුත් මොකද වෙන්නේ පිච්චවා. ඒකම තම කෙනෙ කල්ල නො අඩුවකි එතර මොකද වෙන්න පිච්චෙන්න. ඒවගේ මේ රූපය කියැන තන්නහා උපදින්ද පවතින්ද පුළුවන්ගේ එකක්. කෙලින් යි රප හිත තිබ ගමන් කෙලින්ම් රත් විචද අතින් ඇල්ලුවවා වගේ උපාදාන වෙනවා තන්න හා වෙනවාගේ කියනක උපාදාන වෙනවා මෙම බල්ලපු ගමම මනුසයකෙන් අහස වනවටක් ගල. පැත්තකට යනකොට බව හිටනවාන්න මනුසයකන්නවාගේ අදස හිටන ම තන. මණවාහසන්න ොතේ මනුසය සහිකලට තිසන්දිිට යන්න බළුව වෙනවායි. ඒ රූපෙම බලනවා රහතන් වහන්සේ අර යකඩේ අඩුවකෙන් අල්ල ගන්න වගේ. කණබුණ ආහාරෙන් හැදුුණු කුුණුපුොෝටස්ටික සතර මහදා තුයි කකෙන නුව තියාගෙන බැලුවොත්මොද වන්නේ මන්ද රූපේ හැසිරලාද. රාතන් වහන්සේ මේ රූපය බැලුවත් රූපය මිදිලා. මේ රපය වර්ණ සටහන එයා හැසිරෙනවාද ෑ මෙහෙම කන්න බැලුවත් බලන්න නුවනන්නම් එයා මේ රූපය විනිවිධ ගිහිල්ල තියෙන්නේ යථ භූත ස්වභාවයට. ඒ හින්දා මේ රූපයාට උපාධානයට හිත විදිහට නෑ. උපාධානයට හිත විදිහට නෑ. ඒ වගේ සතිපට්ටාන අර පෙන්න කුරුවටවාස අත් පිරිසි දැසිදස්කම්කරු අතුර කලයක් ගෙන්ඩිග සතිපටන්ග ඕගොල්ලු දන්නවා සතිපට්ටාන්ට නුවන නැතුව මේ රූප බලන්ඩ් ගියත් සද්දහන්ඩ ගියොත් කෙලි මොකක්ද. මරණයට මීහත වෙන කෙ න්න මොකද ඇහැ කියනෙ එක දුකමයි රූපය කියනෙ එක දුකමයි ක කියර රත තාර්රි රර්ක දන්නවා. ඇයිඒ ඇ තිබුණනොත් රූපය තිබුණොත් න්න උපදිනවා පවතිනවා කෙනෙක් නවත්තන්ඩ බෑ එහෙමුණුත් උපාධන වෙනවා කියෙනක නවත්තන්න බෑ එහමුණු බවය හැදෙනව කියෙනක නවත්තන්නට බෑ බවය ඇරු පදිනවා කෙනෙ නවතන්නඩ පුුණ ජරාමරුදු කෙනක නවත්තන්න ඇැ උපදධන රූපි උපදනකොට සියලු දු ගතිෝලට තියෙන හේතුව හැලිවර එඳ දුක්ක සමුදි ඇත්තය දන්නවා දුක නිරෝධයක් දන්නවා මොකද හැට රූපට තන්ාව නැත්ත කා්ට සබ්ිට තන්නාව නැත උපදාන වෙන්ඩබෑ. එතකොට එහෙමුණ භවය නෑ ජරාමරණ දුකන ඒහින්ද තන්නහාව ඇති වෙන විදියට ඇහැ නූපද යුතු රූපියය නූපැද යුතුයි. තන්නහාව ඇති වෙන විදිට ඇහැ උපදන්න රූපය උපද දන්න. සීම කරල මෙහම ගන්න ගත්තත් සතිපට්ටාට නුවනින් බැලුවමසට රූපය උපදන්න ඇහැ උපද්දන්නඇය මෙම බැලුවත්? ලෝකයාවගේ රූපය හැසිරෙන. අපි උදාහරණයැකි වොත් පිටතින් ලස්සනට සිතුුවම් කළ ලියවැලක් තියෙන මැටි කලයක් තියෙන මැද පොනුව ගහලා අසූචි කුරෝපු ගන්ත ගහන උඩි වහල. කෙනෙකුට අනේ හරි ලස්සන සිත්තරමක් නේද කියලා අථගාල ෙදරක් ගෙල තියාගණ්ඩපුුව. හැම වෙලා එම තන්නහාවෙෙන්ම ඉන්න පුළුව. කෙනෙකුට පුළුවන් ඒ දිහේ දිහෑම බලන්් මිච්චර ලස්සන සිතුමක් හැදල තිබුණත් මේක ඇතුළි පුරුවල තියෙන්න්නේද අත්තිසිය දුගඳ ගහනු පණුවෝ නලියන මහා ගන්ධස්ථාර් අසූචියයක් නේද කියලා පෙනෙන දේ තුළ නවත්තන් ඇැතුව. පෙනෙනදේ වින්න විදධ නුවන ඇතුළට යවා. ගිහිල්ල මෙහෙම ඇල්ලුවත් එයා මේ ලියවෙලා පවාල්ල්‍ය අපරසන්නව. ලියවෙලේ සතුට වේ දෙයා. දැන් එයා අරයවගේ ලියවෙලේ හැසිර නෝදයා. දෙන්නම මැටිකලේ පරිහරණයකිර මැිකලේ දිහැයි බැලුවයි එක්කෙනෙකු ගෙසිේ දැක්ම සීම වනා කොතෙන්ටද මැටිකලේ පිටත පොට්ත රූපෙට ලියවැලට. ඒක තමයි උපාදන්නයට හිත ඒඇන මේ පේන වර්ණ සටහට නවතර කලා අනිත් කෙනා මැටිකලේ දිහැ බැලුව එයාගේ දැක්ම සීමාව වනේ කොතෙන්ටද මේක යතා බූත සස්වභවිට අ සුචියක්ක්ම තිෙනවාකෙෙන. ඒ හින්ද යාට බාධාවක් වුණාද පිට බු සිත්තරම එයට තන්නහවාවද උපාධනාවද නෑ. ඒ හින්ද ස්ෘතවතාරය ශ්‍රාවකය දන්නවා ඇහැ උපද්දල රූපය උපද්දලා නිදුකින් හිටේ නෑ කවරුවත්. න්නේ මෙහෙම රූපය දිහැ බලලා සුවපත්වෙන්ට බෑ කිස්සි වෙලාවක එක නොබලයින් වන බලනවනම් බලන්න කොහොමද කොහද බලන්නේ සති පට්ටාට නුවන අජ්‍යත්ත කායේ කායන පසුවවිරද බහිද්ධවා කාය කාන පසුවට කය කිරේ සිහියෙන් ඕන පිහිටුවාගෙන පරිහරණය කරනයා මොකද උපාධානයට හිත විදියට ඇහැ උපද්ධනයක රූපය උපදධනයක දුක්ක මයි කියලා දන්න හිදා. එයට දුක්කේ ඥාණන් තියෙන හිද. එයට දුක්ක සමුදී ඥානන් තියන හිද. ඇයි. එම තන්නාවව පුදුනොත් උපාධන වෙල්ලා බවේ ඇදිල්ල ජාමරය හනොමයිල දුක්ක සමුදීන ඕන තියනෙහිද. ඇයට දුක්ක නිරෝධී තියෙන හිද. ඇහැට රූපෙට තන්නාව නැති වුනොත් උපාන වෙන්න භවේනෑ ජාමර දුක නැතිව නොමයිකළ දන්න හින්ද. ඒ හිද දුක්ක නිරෝධගමන පටිපදාව හැතිටේ යදන්නමකද සතර සතිපට්ටනි වාසයකට යුතුයි. හැම ලාම සතර සතිපට්ටානි වඩන් යැයි එහැ උපදදන්න ති රූපය උපදදන්න තියෙන්ට. එයා මේ අටලොස් දහතුව ලෝකයේ දකින්නේ ගින්දරක් ැටටිස් ප්‍රශසායතනහය. ඔන්න ඔවිදිර ජීවත්වයවා හරිද දැන් ඔොහොම ජීවත් දැන් අලුතෙන්ඇහැ උපදදන්න රූපය උපදදන්න පුළුවන් තරන් සීම නොකරනුලද මනසෙන් නැත්තන් සතිපට්ටාන්ට සිහ ඇතු වාසය කරන. පයක් බලන්ට ුවුණොත් බලන්න මොන දිහයටද උපාධානයට හිත නොවන විදිහයට. උපාධානයට හිත විදි නොහිතර විදිහ මතකයි නේද. මැටිකලේ පිටත පොත්තට විතරක් හිතතියල බැලුවොත් සිත්තරමට විරක් හිතතියල ැලුවොතය මකක්ද උපාධානයට හිතයි. ඒ මැටිකලේ දිහම බලනවා මොකක්ද පිටට පොත්ත සිත්තරම හිතරැඳෙන් නැතුව? මෙහෙම එකක් තිබුණත් මේක තියෙන්ෙන්නේ මෙහෙම එකක් නය කියලා නුවනින් කඩාගෙන යනවා අර පිටට පොත්ත කඩාගෙන ඇතුළතු යනවා. එතකොට ඒ කලේ උස්තල කරට ගත්තත් යා තන්නහා ඇතිවෙලා නෑ. ඒ වගේ මේ යමක් දිහ බල නොකොට යතහා භූතයෙන්ම දැක්මා රගන මෙව පරිහරණය කරවා පිටතු තන්නහා උපදින පවතින විදිර පිට පොත්තව ඇඳදවන්න දෙන්නේ. ඒරණේද ඒ විදිහයට ජීවත්වෙන. උපකාර පිණස ඇහි නිමිති බල්ලලා අනු නිමිති වසයෙන් ගන්න හන්දියත් රැක ගන්නවා. ඉන්ද්‍රී සංගොර කරගන්න සතිපට්ටාන්ට තිෙන නුවන සීයෙන් යනවා ඔන්න ඔය විදිර ජීවත් වනොත්. අලුතිෙන් පංචුපාදනස්කන්ද ලෝකයේ හැදන්නේ නෑ. එන්ද ඔන්න ොහොම ඉන්ඩ ඕන හරි රි තාම හරි නෑ දැන් වොහොම ඉන්ඩ කියලා කිව්වටට ට දුකත්තේරුුණ දුක්ක සමුදත් තේරනා දුක්ක නිරෝධයක්ත් තේරුණා ඒහින්ද ඒැන ඇහැ රූපය තන්හාාවට හිත විදිහට ඉපද්දී යුතු නෑමයි. කියලා නිරෝධයක්ත් තේරුණා. ඒහින්ද ඇහැ උපදදි නැතුූ රූප උපද නැතිවිදිහයට උපාධානයට හිතවිදිට ඇහැ රූපය නූපැද්දී යුතුයි. බලනෝන සතිපට්ටානේ වාසය කළ යුතුයි කියළ ප්‍රතිපදාවත් තේරුුණා ඒක නිසකයි. ඉවනට ඕගලන් ඩින්ඩව ඇයිඒ. මෙච්චරකාලයක් විද්‍යාව නැතිකාලේ අවිද්‍යාව නිසා ලෝකය උපදවාගන පරිියරණය කරපු හොරුවක් තියෙනවාද. ආශ්‍රවයක් තියෙනවා. ඔය ආශ්‍රව ගෙවිලා නැති නිසා මෙතන ඉඩ කිවට ඉඩ බෑ කොච්චර කෙරවට ටක් ගල දරුව සිහි වෙනවා ගෙදර සිහිවෙන ගමේ ගියක සිහිවෙනසිී වෙන්නඇද. දැන් ඒහින්ද මේක ඇත්තයි කලා දැනගතත්ක ඉන්න පුළුවන්ද බෑ. දඟගලට දෙවනි කොට සක්මත්තුව යවා ආස්ත්‍රයක්ක්ෂය කරගත යුතු තේරනේද දුකේඥානන් දුක සමුදීයානන් දුක්ක නිරෝධඥානන් ආහම දෙවුණුවටනවාමොකක්ද ආසවංච පජානතතිස සමදච පජාතති හාස නිරෝධංච පජන ආසරු රෝධාණ කොට තා මොක දැ සතිපට්ටානෙන් මෙතන සීම නොකන ලද මනසින් සතිපට්ටානෙන් මේ වාශයේ කරන්න එක කළ යුතු ඉකිවලට එක බැරි උගලන්ට තියෙනවා කාමාශ්‍රව කාම බාණ්ඩ ඇසුරු කරපු දරුවෝ දෙමවපියක්ක දෙමෝපිය දරුව එක්ක යාන වාහන ඉඩකඩම් මිල මුදල් කියන දෙවල් එක ගණු දෙනු කරපු හුරුවක් තියෙන උට කියෙන කාමාස්්‍රව කොළඹ ගියා නුවර ගියා මාතලයේ ගියා අන්රාධපුරේ ගියා ගමේ ගියා ගෙදර ගියා කඩේ ගියා කියලා ඕක ඇතුළේ එහන්ට මෙහැට ගිය පාර්වල් හිටම් පේන හුරුවක්තිය ඔකටකන බව ආස්ත්‍රව කියයල තව සත්‍යයූ පුද්ගලය ආත්මල් තිනවා කියල හුරුවක්තිය දිට්ටි ආස්්‍රරෝ කළෙක්තිේවා මේවා ආශ්‍රෝනය දෙකෙන නොදන්නාකමකුත්තියන අවිද්‍යාශ්‍රව කියලා ඒ ටිකේ හුරුව කැන මෙච්චරකල් ලෝකය උපද්දල ඇසරු කරපු හුරුව. හින්දා එක 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 එකව සිහි වෙනවා. දැන් හෝගලන්ට තියෙනවා මොකක්ද පුළුවන්තරන් දුක නිරෝධගණන් ප්‍රතිපදාවේ තන්නාව උපදින පවතින විදිහයට නිමිගන්න නැති විදිහට ජීවත්ව වෙන යමක් බිය ලනවන් සතිපටන් රණ වාසයකනවා කන්න ගමන් ටි ටි ආශත්‍රයක්ක්ෂයට හුරුවෙන්ට ඕනේ ආශ්‍රක්ෂය කියලා කියන්නේ මෙච්චර කල් අවිද්‍යාව නිසා දැන්නේ අපිට විද්‍යාව පහළ වනේ දැනගත්තේ දැන්නම් ඇත්ත මෙච්චර කල් මේ ඇත්ත නොදන්නාකම නිසා ඇහැ උපද්දල රූපිය උපද්දල කණ සබ්දය උපදල බවය හදාගෙන ඒ තුළ ගණ දෙන කරම හුරුවතියනවා ඒක ගෙවෙන්න න මේ එක දැනගත්තා කියලා එතකොටට අන්න ඒටික ගෙවෙන්ඩන තව පැත්ක් දැන්මන් තවකාරණනමක් කියන්නට මං ඉස්සලක් කිවනේ බවයට තව නමක් කිවවා මකද කද කිවේ ලෝක කිව්වා ලෝකට තව නමක් කිවමකද භවය කිවවා ඕකට තව නමක් දැන් කියන්නම ආශ්‍රව. ඔ ලෝකෙට ඔයයි භවයටති කියෙන් තව නමක්තම ආශ්‍රව. එක කියන්නේ මුදල් පරිහිහරණය කරපු දවා දරුව දෙම උපියක ගණු දෙනුකිෙරවා කියන ඔබතුමගේ මනසිතියන හොරු ටික් තමයි තියෙන්නේ. ඉට වස අරහෙ ගියා මෙහෙගියා අතන පාර ඇත එතැන්ට මෙහමත් යන්න පුළන් මෙහමත් යන්ඩ පුළුවන් කෙල හිතෙන් පාරවල් කියේවන්නඩ පුළුව හොරු ික්කම තියන්නේ එක බවාස්ර ඔය මනසිතියන ආශ්‍ර ටික ගෙවුණුත් ලෝකි කලෙගක්ම ආස්ත්‍රයක් ෂයවෙනකට ලෝක නිරෝධය වෙන ආත්‍රෝටිකින් තමයි ලෝකකින එක පවතිගේ. රහතන් වහන්සේ කියලා කියන්නේ ආශත්‍රයක් සයයි. ක්සිනාස්්‍රෝ කලකින් ආස්ත්‍රයයක්ක් සේවෙච්ච ගම වන්හස මොක් පල තින්නේ ලෝකෝත්තර වෙලා. ලෝකය කියල එක ගිතරුවෙනවාද ඉතුරුවෙන්නෑ. මේ ලෝකෝත්ත ලෝකින් ඉතර ප්‍රතිපදාව වඩන ගම්ම ආස්ත්‍රයක්ෂයට කටයුතු කටයුතුයි. ඒ ආත්‍රයයක්ක්ෂය කරන්න තියන්නේෙ කොහමුදි කියලන්නව. පංචුපාදනස්කන්දිී උදීවැය පෙන්න්නට. පුපාදස්කන්දදි උදවය පෙන්නට. ඒ පෙන්නන්ට තියන්නේ එකන්නේ ඕගල්ලන්ට බැහැර මොනවාහරි කෙනෙක් හෝ දෙයක්කෝ තැනක් හෝ. සිහිවෙනකොට ස්සල්ලලා ආශ්‍රම හඳුන ගණා ඉන්ඩෝනේ. පුද්ගලය හරි දෙමවුපියෝහරි දරුව හරි සහෝදරය හරි ඉඩකඩමක් කරය ඇඳ පුටු මේසයක් හරි මනවාහරි බඩු බාණ්ඩයක්හරි පුද්ගලය හරි සිහිවුණොත් ඒ ඒකට කියනමකක්ද කා ආශ්‍රය කියලා. කාම බඩු හුරුපෝපුරදු කරපු හුරුුවක්ගේ අම්ම තාත්ත දවාපුතා කියලා කියනෙ කාම ලෝකෙ නෑ දැකමක්. කාමසාගත සඥම නිසිකාරයක් නැතින්. ඒත් කාම් බාණ් තමයි දරුව ඉඩකඩාන් රන් රිද මුතුමැ බට් එකක් මේතිය පුටුවක්කිවම නොදී කාමලෝකට අයිති බඩුමුත් එවැඩ නොමකක්ද කාමාසරය කියලා. ඉඩ පස්සේ නුවර ගයා කොළඹ ගියා මාතල ගිය අන්රාධපුරේ ගියා කියලා අපිට පාරවල් පේන්නේ ඇතුළි යන්ඩ පුළුවන් හුරුටිකත්තියෙන්ද පොළොුවෝ පොළෝ පෙනෙන්දි ඒ පොලෝ පෙන එකට කිය නොමකද එකතමයි බහේ වාය කම්මන් කෙත්තන් කියලා බවාසය එතකොට ඕ එකක් කතර කුඩාමන සිතිබුන්න මන සිතිබන්නේ උක්කොම ටික මේ උපාදන හිට ස්කන්ද ටිකාරෙන හැසිරෙන්ට ගතට පස වෙච ද ටිකක් එතකොට සත්්‍යය පුද්ගලයෙක් ආත්නුවල් තව ඉන්නවා කියන හැගීමක් තියෙනවාඒකට කියන දිට ආශ්‍රය කියලා ඕගොල්ල පුද්ගොලිය ගැන සිහි කරනවා. අතන අරගොඩ නැගල තියෙනවා එතනනි දන් අරගොඩ ැගලිට මචර දුරයි අරග මෙතන තියෙනවා කියලා පාරවල් ගැන පොළුව ගැන කතා කරනවා පුද්ගොලය ගැන කතා කරනවා හොසිහි කරනවා මේ කතා කරන සිහිකරන දී ආශ්‍රව නේද කියල නොදන්නනාකමකුත් තියෙන. ඌ ආස්ත්‍රෝකිලව දන්න ඔවගුල්ල යගට කියෙනනොමකක්ද අවිද්‍ය ආශ්‍රය කිය. ද අපිට හිතෙන්නෙම නෑ මේවැට නේද මෙහෙම කාමබඩු ඇසරු කළ හුරුවට ෙන කාමාශත්‍රය කියලා. එහට මෙ හැගිය හුරුවටි ෙන බවාස්්‍රය කියලා. එතකොට ඔය ආ ය කාමාශ්‍රව භාස්‍රව ධදිත්‍යාශ්‍රය කෙන ඔය ගතට්ික ඔය හුරුටික තමයි ඕගුලු නිතරම හිත හිතයින්නේ ඒහි හිත එන්න ටිකට මයි ලෝක කියලෙක් නිර්වාණය වෙල තියන්නේ වෙන ලෝක කිය එකක් නෑ ඕගලන් හුරුටික මත තියෙන්නේ ලෝක. එතකොටට ඒකයි ආශ්‍රව කියන එක ගෙව්න හාම බවය කෙ එකක් නෑ ලෝක කියල එකක් නෑ. ඒහින්දා දැන් හෝගලට වෙන මුකක්ද ආශ්‍රයක්ෂය කර ආශ්‍රයක්ක්ෂය කරන්ට තමයි ඉස්කන්දයන්ගේ උදේවැෑ පෙන්නවා අවිද්‍යා කර්ම තන්හා ආහාර නිසා හටගත්ත බව පෙන්ෙනවා අපි කියමු කොන්න දැන් අපිට තේරෙනවා දරුවෙක් සිහිරෙනවා. දැන් හිතෙන්නේම දරවා ඉන්නවා කියලා. ඉන්නව කියලා සිවෙනනි උදේ නකොට ඔල්ලුත් අ මූනත් බල පුත මං ිල්ල සිල්ලරග න්න ග කියල කියු එච්චලට හරු දැන් ඇල්ලුවත්තේමයි ූුණත්තින්ම්බත්තේම ඉැ නෑ කියන්න දැන හරි එතකොටට දැන් එච්චර කෙලේසය කියන එච්චර සගීවි. දැන්වා පෙන්නන් ඩෝනේ ඕක ඒ තරම්ම බර විදියට ඇත්ත වෙන විදිහයට අපි කියමුකෝ දැන්ඔය පර්ේෂණය කරන්නේ හකල මේ සීමා නොකරලද බලසයදලා හරදි දැම පර්ේෂණය කරන්නේ ඔතන ඉදල එතට ඕකල්ලො බලනොවා පෙන්න්න නවා ස්සෙල්ලා රූපේ හොලේ තියන මැටි ටිකකට ගඩුල් කටයකට තියන පස්්ටිකට හුබහක තියෙන මැටිටිකට මම දරුවකි ව හරිද හරයන්න. එහම් ඒවගේ මොකද ද බොහෝම ඇඟ මස්ලේන අහර පසාකරගෙන ට දරු දෙෙන හැස තිෙන තනක්. ඒද දැන් දරුව කියෙන නිමිත්ත සිහිකල් අරගන ඒ රූපෙ තියනෙත් කෙස්ලුම් ඒ දත්කෙන තදකොටස් අර පස්සලට සමානයි ඒ නිසා අර බාහිර දහත්වට සමහන කරලාම ගණ්ඩෝන ලින්දේ වැවේ පොකුණි තියන වතුර ටිකට මම දරුවකි වෝ හරිද ඒනං ඒ රූප තියන්නේ පිත්ත සෙම සැරව ලේදහඩියකෙන මටික පෝධාතු. බාහිර ගිණ ගොඩක තියන රස්්නයට මම දරුවකි වෝත් හරිද එ මේ රූපි තියන උස්නයක් තේ ජෝධාතු. බාහිර වායෝධාතුන මව දරුවකි වෝ තරද එහන මේ රූපෙතින වායෝකුට ටිකත් අරවායකොටසු සමානයි. කණ බොනාහාරයෙන් හැඳුණු සතර දහධාතු රූපමිටිය. පෙන්නනවා අවිද්‍යා කර්මයෙන් උපාධානයට හිත විදිට අල්ලගත් තමම. දැම් මේ කියන්නේ මකක්ද සීමා නොකර ලද මනසිදගන්න. අවිද්‍යා කර්මයෙන්, උපාධානයට හිත විදියට අල්ලගන ආහාරෙෙන් හැදුුන් රූපමිටිය අවිද්‍යාකාර්මයෙන් උපාදාානයට හිත විදිට අල්ලගන තන්න හ උපාදාන වසෙන් කෙනෙක් පුද්ගලෙක් මගේ දරුව කියලා හිත හසුරූපු නිසා ඒ රූපි දරුවකෙන මේ නිමිත් අකිට නේද. එතුර ට දරුවකෙන නිමිත් ඇවිල්ලතියන අවිද්‍යාකර්ම තන්නා ආහාර කියන කොටස් දෙකකින්. බැහැරින් තියෙනවා ආහාරෙන් හැදුුණු රූපය අවිද්‍යා කර්මය මොකද කරන්නේ උපානයට හිතවිදිට අල්ලගන තන්න උපාධාන වසින් හැසිරීලා පුද්ගලයෙක් දරුව කියෙන හැසිරීලා මොක දෙහෙම කියන්නේ උපාධානයට හිත විදදිහට ය රූපිය අල්ලගත්ත නැත්තම් මේ මගේ දරුව කියල හැසිරෙන්ට පුලුවන්ද බෑඒ නම් උපාධානයට වසයෙන් හැසිරෙන්ට න ඒයට ස්තල කරන්න වෙන මකක්ද. ආහාරෙන් හටකත්ත රූපය උපාදාානයට හිත විදිට අල්ල ගණඩ වෙනවාන. අපික උද සමා නොකරුලද මනසිහරි සතිපට්ටානයට සීජකින් හරි රූපෙදය ඇැ බලමින් වාසය කලා නං මගේ දරුවවා පුද්ගලෙක් සත්තයකල උපානය වඩ පුලුවන්ද බෑ. එතකොට අපි කණබුණ ආහාරෙන් හැදුුන් රූපයක් ඉස්සෙල්ලාම කළේම කක්ද. අවිද්‍යා කරමෙන් උපාධානයට හිත විදිහයටටල්ලගතය න්නේ සතිපට්ටාට නුවනත් නැතුව සමා නොකනු ලද මනසක ඉන්නත් නැතුව මෙහෙම කළ රප දිහ බැලුව උපවිතර කල්ල ගත්ත කියනග කියනවා උපාදානට හි විදි රල්ල ගත්තකෙන ටු දෙකක්ම ඇද පිට. මොකද සතතිපටහට නුවනත් නෑ සීම නොකරුලද මේ සු්‍යතාවත් බිඳල මනසත් නෑ මේක කළේම කෙන්ද අවිද්‍යා සංකාරදකෙන් පදන්ඩ දෙපා රූපය උපදන්ටනම් එපා එක දුකයි පැද්දූ උපාදාන වෙනවාමයි කියලා එක නොදන්න අවිද්‍යාව නිසා ඇැ සමා කරගත් අ රූපෙට ආරෙන් හැද. ඊට පස්සේ නමගේ දරුවන පුතානය කියල හිත හැසිර වම දැන් ඔන්න මට නිමිත්ත් තිනව මට දරුවෙක් ඉන්නවාගෙන. එතුර මට දරුවෙක් ඉන්නවා කියෙන නිමිත්ත හැදිල තියෙනෝමකෙන්ද අවිද්‍යා කර්ම න්හා ආහාර කියෙන ධර්මතා හතරක්මත තමයි යොක තියෙන් කණබොන ආහාරෙන් හැදුනු රූපය මේ පැත්තෙන් ඇවිලා තියෙනවා මේ පැත්තෙන් තියෙනවා කර්මකිලෙස් කියලා ගති දෙක ම කීන එක තියරෙනවානේ ඒකයන්නේ අපි කියමුකෝ කණබන ආහාරෙන් හැදන සතර මහදාතු රූපය උපාධනයට හිත විදිහයට අපි හිතෙන් අල් ගතේ නැත්තන් ඒත් උපාධාන වඩ එ ත සතිපට්ටානයට නුවනින් වාසය කළොත් ඒත් උපාධන වඩ බෑ යතහභූත සවභාවට සතිපට්ටානෙන් පෙන්න්නන්නේ යතහා බූත ස්වභාව සතිපට්ටානය යත යතහාභූත ස්වභාවයට නුවන නැතුව මේ සීමා නොකරලද මනස බිඳලා අපි ඇහැ ළමය මුණ බලනවා කියලා කරන්න මොකක්ද ඇහැ සීම කරගන්නව රූපෙට දැම්ම රූප දිහ බලන අපිට ප හෝ දහතුවසෙන් හෝ අසු පබවසියෙන් හෝ සතුපටන් නොනක් තියෙනවද නෑ මොන නුවනල් එහෙම නුවනකුත් නෑ සු්‍යතාවත් බිඳල මෙහෙම නුවන අල්ලගත්තට පස්සේ. ඉබේමයි ටක්ගාල මගේ පුතා දරුව කියෙන හැඟීමම්ට කේනවා. හොඳට බලන්ඩකෝ මෙන සිද්ධිය මේ රූපට ඇයි උපාදානස්කන්ධ කියලා කියන්නේ උපාධන කන්ද දුක්ක උපාධානයට හිත ස්කන්ධය ුදුකයි. මේ රූපය යතහා ස්ුභාවය කණබන ආහාරෙන් හැදුුණු කුණපු කොලස්ටික් සතර මහධාත්තුයි මේ වගේ යතහබූත සුභාවයක් තියෙන් හරි. දැන් අපි බලන්ඩ ඒ යථාබූත සවභාව අමත කල්ලා උපාදන ටිතයි කන්නේ මේ රූපයක් දිහැ බැලුවෝත් කෙනෙක්. බල්ලපු ගමම් බලන කෙනගේ මනස්ේ මේ තව මනුස්සය කෙනෙක් කියෙන අදහස එනවද නැද්ද එනවා. මේ තව සත්‍යයෙක් පුද්ගලය කියන අදහස ඇති වුණේ කාගාවද? මේ රූපේ දිහහා බලන කෙනාගේ මනස නෙම ඉද බලන්ට එතකොට ඒ කෙනා කෙනගේ මනස්සේ මේ රූපය මේ සත්වය කියන කම ඇතිවෙච්චකමට කියෙන උපාදානය කියලා ොට ෙනන අත්තවාද උපාදාානය කියලා ඇතු රොයි උපාධානයට හිතවනේමකක්ද මේ රූපේ ඇයි රූපය දකිනොකොටම නෙමයිද රූපේ දකින කොටටම රූපය නිසා රූපය දකිනකොටමු රූපය දකින කෙනගේ මනසේ ඇතිවෙන වල කෙනෙක් කියලා තම මෙෙම ඉන්නවා මේ රූපය දකි නොකොටම ඔගලන්ට තවත් මනුස්සෙක් නැත සත්වයක් කියෙන හැඟීමක් එවාවද නැදද එනවා. එතො තව පුද්ගලයෙක් සත්වය කියන හැඟීම අහව කාගාවදි කියල බලට ඔගලු දහයක්කි නොලන් දහ දෙනාගේම මනසේ ද ඇතිවවෙලති මේ තව කෙනෙක් කෙනෙක් කියන එක ඒ ඇතිවෙච්ච කමට කියනවා ඔ තව මේ රූපයේ දකිනොකොට තමන්ට අර කෙනෙක් හාමුදුල් නමක්. ත් කියලා ඇතිවෙච්ච ඔය කමට කියනවා මොකක්ද අත්තවාද උපාධානය කියලා. ඕකට උපාධානය කෙන මේ රූපිට කෙන උපාධානී යයි කියලා උපාධානයට හිතයි. මේ රපය උපාධානත හිත නිසා උකළක උපාධානයහට ගත්තා. බැරිවෙලා හරි හොඳයි. ඕගුල්ල මේ රූපය දිහ බලනවා කණබුණ ආහාරෙන් හැදුනු කුණුපකොටස්ටිකක් සතරම හදාතුයි. නැත්තන් කෙස්ලුම් ිය නේද තියෙන්නේ කියන නුවණින් යුක්තව මේ රූපෙ දිහැ බැලුවොත් අරත් පුද්ගලය කෙනෙක් කෙන හැඟි පදවාද ඒක නතොර මුොදල්ලා ති උපදානට හිතයි දෙකොට නෑ උපාදන්න වඩ බෑ එතකොට සතිපට්ටාන වවාසය කරඩ මාරයට හු වෙන්න කෙලක් පන්නන් ඇහැ මාරය රූපය මාරය කෙලක් කියන්න ඒකයි බේරෙන්ඩ බෑ ඇ උපදල රූපය උපදලලා සතති පටා නවනි වාසය කොත් මොකද වෙන්නේ තන්න හඋපාධාන වෙනවාද නෑ ඒ ම බවය හිටිනවාද මොකද දැන් අරවිදි මේ රූපය උපාදානයට හිතයි මේ රූපය දකින කොටම ඕගල්ලගේ මනසි පහල වෙනවාමකක්ද ඕගල්ලගේ මනස පහල වෙනවා හල් සත්වය කියලා එක මෙතන දෝයන්න උතන දෝසය ඕගල්ලන්ට හිතෙනවා අරත් තව සත්වයෙක් මයි කියල කෙන කෙනට හිතෙන්නේ. මේ රූපය ඊට පස්සේ තියෙන දෝසෙමකක් දන්නවාද මේ රූපය දකිනකොටට මගේ මනස්සේ සත්වයක් ෙන අත්තවාද උපාධානය ඇති වුණා නේද කියලා දන්නවා දෝගලු නෑ අවිද්‍ය වේදුනු ගම ොමුොකද වෙන්නේ මේ රූපය සත්වයා කියල ගන්න ඔය උපාධානයෙන් ගන්නවා මේ උපාදනස්කන්දය ක රූප උපාදානහසසිෙන් ගත්තව වෙන එතකොට ඕගොල්ල කියන්නේෙ මේ සත්ත්වයා කියලම හිත පයිනවා දැම් මේ රූපය දකිනොකොට මංගාවයි හිතෙන්නේ මොකක්්ද රූපය සත්ත්වයා කියලා එතො දැන් රූපය සත්වයා කියලා හිතන එක කෙනගේ මන සි ඇතිවෙන සිද්ධියක්න ඒකට රූපය පලිද රූපය එහෙමික් තිබුනත් එකයි නැතත්කයි කැමට හිතෙනවා. ඊට පස්සේ දෙවනුවටත් මේ රපය උපාධානයට හිතයි රූපය දකිනකොට මංගාවමේ ඒ රූපය කෙනෙක් කියන අත්තවාද උපාධානය මතු වනා නේද කියන එකත් පෙවුුණ නැත්ත. ඔන්න තෝර තමයි උපාධානය දනද උපාන සදය නනි උපාන රද න පමකින් සම්මාධිට්ියකිී දන් ඒත සම්මාධි්ි නත්ත පාධානය කෙනෙක දන්න උපානය ඇතිවුණේ කොද කියල දන්න නැත්ත එතර මොකද වෙන්න දන් ආයඒ කහ අවිද්‍යාවෙන. එතකට වෙන්නමකදද ල උපාදාන වසයෙන් ගන්නවා මේ රූපය එකන්නේ මේත් රූපය තමයි සත්වයා කියලා ගත්ත ගමම බවේ ඇයි මේ උපාධන පච්චය බව කියන්න උපාධානය පතිත වෙන මොකටද ආහාරෙන් හටක දිස්කන්දයට මේ කෙලේසිය රූපට තබපු ගමම්ම රූපය වෙනම එකක් සතර්ම හදාතුයි කනුපපු නාහාරෙන් හඳනු කහොප කොට ස්තිකක්. හැයි ඒක ඕගොල නුවන නෑ ඕගලන්ට එන්නේ පිට පොත්ත විතරයි වර්ණ රපය වර්ණ සටහනකන්න පිටත රූපෙට විතර හිත දයන්නේ. පිටට රූපට එක රූපය හැසිරෙන්ට පාකෙන රූපය විතර බාජනක දෙයක් තව නෑ. මේ පිට පොත්තට රූපයට විතරක් හිත තබපු ගමම්ම සත්්‍යයෙක් ආත්මයක්ක් කියෙන දිිට්ටිුපානය හෝ නැත්තන් රූපය සත්්‍යයක්කෙන් අතවවාදුපාදාානය ඇති වෙනවාමයි. මේ උපාධනස්කන්දය නිසා උපදාානය ඇතිවුණා නේදකනක නොදන්න නොකොටම තමන් ගිහිතේ තියෙන උපාධානයෙන් මොකක්ද කරන්නේ උපාධානෙන් මේ රූපය ඇසුරු කරනවා එතකොට මේ රූපය පුද්ගලෙක් වගේ තමයි තැනකින් තමයි අපිට තේරෙන් එතකොට පැත්තකට ගිහාම බව හැදනෝකෙන මෙහි මිනිස්සු ඉන් වගේ තැනකින් පේවා අපට. අර අපි කේමකෝ තටික්ඩදාසි තමයි සල්ලි කොලයක් කියන්න සල්ලි කියන සම්මතය ෙල් දහක්යන්නකු කඩදා සිටිකුයි තින්ත ටිකකුයි. ඕක උපාදානී යයි. ඒක දකින කොට දැම්මක සත්වය වගේ මේක මෙච්චර වටින රුපියල් දහක් නේදය කියෙන අදහස ඇතිවෙනවා කාගවද ඒ දකින කෙනාගාව ඇති වෙන මේ කඩදාසිය දකිනකොට රුපියල් දාහක් කියලා. මේක හොඳයි වටිනවා කියලා. එකට ක නොමකක්ද කාම උපාධන. දැම් මේ කොලේමකේරද උපාධානී යයි උපාධානයමකත්ද මේ හොඳයි වටිනවා කියෙන අදහසක්කාවා. කොලේ දකිනොකොට මේක හොඳයි රුපියල් දාහක් වටිනවා කියෙන අදහසාවකාගාවද. කෙනාගාව දැන් අපි උපාධානය දනිද උපාධානයේ ඇතිවීම දනිද කියන එක දන්න ඇත්තස්. මේ උපාධානත හිත රූපය දකින්නකොට රුපියල් දාහක් වටිනා රුපියල් දාහ කරි වටිනවා කියලා මංගාව කාම උපාධානයේ ඇතිවෙල නේදකල් දකිින් නැතිවෙනකොට මේ උපාධාන වශයෙන් අර වස්තුව උපාධානය ආරෝපණය කරන අරකට වටින්නේ මේ කොලේ කියලා හිතනවා. ඊට පස්සේ ඕගොල්ල දන්න කොේ දකින උට නසිටිනාකම පාලුනා කියලා ඒ වටිනාකම මෙහෙට බැසගත්තරස භවය කියලා කියන්නේ උපාධන ප්‍රච්චය බව කියලා කියන්නේ මේ උපාධන ගත්තිය ඉස්කන්ද ටිකට තබන අවස්ථාවට. එතකොට මෙ වටිනාසල් ලිය හැදෙනවා දැන් කඩදාසිය වටින වගේ පේන්නේ ඒ හින්දනි හගන් බිනිස් බුට්ිිය ලදධදානවා මෙතකොට ඇතිලියස්සෙත් තංගනවා බිමත්වල්ලනවා ැටවල්ලු ලවලන කොලේ වටින්න කළේ දකිනකට වටිනාකම මංගාවයි සිහිවෙන්නේ කෙල් දක්ක නම් ඕගොල්ල මොකද කරන්න වෙන්න. එන හිත තමයි හං ග්ඩ වෙන්න. ඇයිති කොලේ න මේ වටින්නේ කොළේ දකිනකොට වටින කියලා හිතෙන්නේ මට කියලා දක්කුත් කොලේ වටිනාගම දකිනවාද. නෑ. නමුත් ඇත්ත ඒක වුණට ඇත්ත පේන්න. එතකොට බවය කියලා කියන්නේ. උපාධානය කියන්නේ කොලේ කියන්නේ උපාධානයට හිතයි. උපාධානය කියලා කියන්නේ එක දකිනකොට දකින්න කෙනාගේ මනසේ පහළ වෙනවා මෙච්චර වටිනවා කියලා ඒ එකට කිවමකද කාම උපාධනය ද උපාධනපච්චය බව උපාධන වූනොත් මෙතනි නතර වෙන්න ප්‍රශ්නය අපිට අහු වෙන්න එක මේ උපාධන ගත්තිය මේ ස්කන්දයන්ට බහලන එක වෙනවාමයි. වෙ නැද්ද එතකොට මේ වටිනාකම පෙනෙන් රූපට බැසගත්ත ගමම් නිර්මාණය වෙන හොමකක්ද. වටිනාකුලයා. දැන් රුපියල් දාහක් නිර්මාණය වේ. එතකොට බවය හැදිලතියන්න කො ලිරපේ වා එතකොට. මේ මිනිස්සු හැදිල තියන්නේ පුද්ගොලය හැදිලතියෙන්නේ වටිනා දේවල් හැදිල තියෙන්න්නේ ොහොම උපහධන පච්චියය බව කියනකින්. ද දෙ පැත්ත කරන්න බෙන කාම පාන කඩදදාසය දැක්කා දැන් එක කඩදාසයනේ එක ප්‍රච්ඥප්තියක් නේ හරද මොකද ඔන්න ඒක දකිනකොටම දකින කෙනගේ පැත්තේ මනසසි ඇතිවෙන්නේ ඒක සල්ලි කොලයක් දාහයි වටිනවා කියලා ඔන්න ඒකට කිවවාමකක්ද උපාධානය තන්නහපච්චය උපාධන කියන්න උපාධන ප්‍රච්චා බව කියනකින් කියනවා තමන්ගේ මනසේ එහෙම තිබුණුත් කවදාවත් උපානය කලෙක යට පේනෑ ඇතින් නවත්තන් නෑ ම මේ සිද්ධියේ ක අයේ දෝසේ. ඒ මනසි තියන ගත්තිය අර පෙනු රූප පැත්තට බාලනවා බැහැ ලෙනවා ගනක වෙනවයිබේ. වෙච්ච ගමන් ඕගල්ලනට හිතෙන්නේ වටිනා සල්ලිකොල මෙහි තියනව වගේ තැනකින් තැන්න ර්මාණය වෙලා ඇතිමිසක. රූප දකිනකොට මගේ මනසි වටිනාකං නම් පෙනනිිලා තියෙනවා කියල එක කම්වෙෙලා නෑ කවදාව. හැබවෙේද. එ හම්බුනාන ලෝකන එම හම්බුනානම් වටිනා සල්ි කොල බාහිර හම්බෙනවාද හම්බ වෙන්න මං කියීනක ත මනසේ හම්බුුණනානන් රූපදකිනකොට මනසේ වටිනාකම තියෙනවා කිය අහු උනානං සම්මාධිට්ටි ඒකන ය උපාන දන්න වන ැක ඇැවිල් එතකට බව වෙන්නතු නතර වන්නවා සම්මාධිච්චි සූත්‍රය පෙන්න්න එකින් එක එක මෙතනින් හරි මතරින් හරිකල් නමුත් එහෙම වෙන්න එතකොට උපාධනපච්චා බව කියලා කියන්නේ මන සිතියන මේ උපාදාන ගතිය උපාධානයට හිත වස්තුව කෙරී පතිත වෙන එක නවත්තඩ බෑමයි කියන තැනකට ගාගන යනවත්ද. එතකොට වෙන්නේ මෙහි සල්ලි කොල හැදෙනවා. මේ අරමුණේදී අර නිකම්ම තිින්ත ටිකක් කඩදාසයක් වගේ මේ අරබුණේති කනඹුණ ආහාරයෙන් බත්පාං කව්පිමු ඇයට? හුමකොටස් <S -cado> ි සතරම හදාතුමයි නිකම්ම හිස්රූපය. ඒක දකිනකොට මගේ මනසේ ඇති වෙන මකක්ද අත්වාද දනර කාමපාධනය අතවාද පාධානය පුද්ගලයෙක් සත්ත්වය කියන එක. රූපය දකිනකොට මගේ මනසේ පුද්ගලෙක් සත්වය කියන්නේ අදහද පහල වනේ කියල දක්කන ොකට හම්ම සත්්‍යය. නෑ. එතනින් නතර වෙන්නේ අපේ මනස එතකොට වෙන්නේ උපාධනපච්චය බව. මේ සත්ත්‍යය පුද්ගලෙ කියන ගතිය ආපුක මේ ගති ආප පැසකන්නනොම කටද ගති යෙන්න්න හේතුවිච්ච රූපය වැත්තර මේ ගතය බැසගත්තකම මේ පැත්තමකක් වෙයිද මේ රූපය සත්්‍යය වගේ වේ දැම් භවක දැම් හිරු සත්ත්වයෝ ඉන්නවාගෙන තේරේ යෝගලන්ට එතකොටට ඔහොම තමයි ඕගල්ලන්ට සල්ලි මිලමුද රන්රිදී ගෙවල් දුරුවල් මිනිස්සු පුද්ගලය හැදිලා තියෙන් උප ධැනපච්චය බව කියලා කි වියේහෙම න්නඔ භවය මුල් කරගෙන දැන් හෝකොල්ල බවය දන්නෙත්න. මේ සල්ලිතියනවා ළමයිවා මිනිස්සු ඉන්වා කියලා සිහිකරඉන්නවා මිසක මේ උපාධන ප්‍රත්තිෙන් ඇඳුණු භවය නේද කියල දන්න ත්නෑ. භවය කල නොදන්නකොට ඒ නැවත නැවත සහිකරන තෝට ආස්ශ්‍රවයනවා. සිහිකරදල ඒකත් දුක්කඉඳදලා මතු ප්‍රතිසන් දිටති යටපෙනවා. ඒහින්දා ඉතිං. ඔය භවනා කරන එකනම් ඒයන්නේ ආශ්‍රයක්ක්ෂයට තවටිකක් ඉගන ගන්ඩ එක තවටික අහ ගණ්ඩ ඕනේ වෙන මුකුත්මන මෙතන ජීවත්වනා සතුපට්ටානින් වාසය කරලා දැන් ොහොම ඉන්නකොට අලුතෙන් පංචුපා දනස්කන්ධයක් රැස්්වවෙෙන්න්න. අලුතෙන් බව හැදෙන්න්න එතකොට නතර වෙනවා. හැදිච්චේක ගෙවන්ඩ ඕනේ. අතීතය හිදින්ඩ ඕන. ආශ්‍රියයක්ක්ෂය කරන්ඩ ඕනෑ. ඒන්නේ ංජුපාදනස්කන්දයේ උදේවෑය බලබල ආශ්‍රයක්ක්ෂය කරන්නුවන ආක්ෂවක්ෂය වෙච්චේ ගමම රහතන් වහන්ස කෙලකයන්නේ උපත්ති වසෙන් ආපුදනට එනවා. සීම නොකරලද මනසට එනවා සති පට්ටානෙත සිහි ඇතු වාසය කරමි ජීවත්වෙන ආපහෝ ගෙදෙට්ට ඇවිල්ල තියෙනවා බොහෝම කාලකට පසේගෙන එයා විර ය අපහ ගෙදෙටෙන් එතකොට කල් ඇතුම භවයක්ත් නැති කල්ලා හන්දා මේ උපන්න තැනක තියෙන අවසිටක ඉවර වෙන කොටම යන්න තැනකුත්නෑ ඉන්න තන නැතින පහනක් නව ුණවාගෙන වෙනවා. ඕකට තමයි නිවන් දකිනවා කියලා කියන්නේ නිවන කියලා කියන්න නෝකට තේරඳවන්කිවේ ග නිවන් දැක්ක කියලා කියන්නේ සෝපපදශේෂ නිබ්ා කියලා කියන්නේ මේ බව නිරෝධීයට. තන්නහා නිරෝධීයට උපාධාන වසෙන් නොගෙන මිදනකට ඉතා පැත්ත ගතම් ආශ්‍රයක්ෂයට ආශ්‍රයක් ෂ වුනොත් නැතිවෙන්නේ මොකක්ද ආශ්‍රයක්ක් ෂ වුුණො සම්පූර්ණ නැතිවෙන්නේ ලෝකය නැත්තං බවය භවය කිවත් ලෝකය කිවත් ආශ්‍රයක් කිවත් වචනතුන කර්තයකයි එතකොට ලෝකයේ නැතිවන හම අපහෝ ඉන්නම කේරද මෙන්න මෙතන අන්නරාපි උපතිවසිෙන් ආපු තැන බුදුරජාණන් වහන්සේලා පහළ වනොත් විතරෝ මයි මේ දුක්සාගත සසර එතරවෙන්ඩ පුළුවන් වෙන්නේ කියලක යන්නේවෙන්න කිසිම දවස කිසිම තැනක මේ විද්‍යාව හොයා ගණඩනෑ. ලෝකෙ ඇතුළේම ලෝකෙන් මිදෙන්ඩ තැන කොයනවා මිසක දුක ඇතුළේ දුක නැති කරන්න ඔොක්කොම දඟලනොවා මිසක දුකෙන් නිදහස් වෙන්ඩ. ලෝකයේ දුකයින්න ලෝකය ඇතුළේ දුකෙනවීමක් තින්න පුලුවොන්ද. බෑ ඒ හින්දයි ලෝක ෝත්තර මගක් ඕනෙ වුණේ. ඒහින්ද ලෝකෙන් ඉතරෙන මගක් පෙන්න්න නේම ලෝකය කියන දුකයි දුක ඇතිකරන නේතුවය දෙක තින ඕක ඇතුළි බෑමකුත් කරන්න කියෙන ඉදරි. ඉ ඔන්න ඔය විදිහයට බුදුරජාණන් වහන්සේ ධර්මය පෙන්නනවා එ දැන්දානට ටිට්ට නම් හැම ෙනම යන්ද.